දසදහම්සාරනයමි නමස්කාරවිීවා සංගරුවනෙටෙ සෙමෙදාමහ සංග සාරනයමි. නමස්කාරවිವ තුනුරුනටෙ සෙමදති සාරනෙ සාරනයමිසාදුු සාදුු සාදුු දෙවිමිනිසුන්ත සාස්තුෘර වූ අපගේ ගෞතමතතාග තරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරවීවාසා සාදුසා උතුන් සුවඳ මල් කුටීවැඩ සිටින්නේ. දෙවියන්ට අතිශීම්පිරිය වූ මහානු භව සම්පන්න ඉරදි සම්පන්න නිකිලිස් ගුණෙයින් බබලෙන ඉිලින්දිිවච්ච මහරහතන් වහන්සේට නමස්කාරවවා සාදුු සාදුසා අපකාගේත් කල්්‍යානමිත්‍ර මාගේෙන් ගුරුදී වූත්තම පරම පූජනීය පින්වල් ලොකුස්වාමීින් වහන්සේට නිදුක් නිරෝගී ධීර්ඝායුසලබීවා සාදුසා පොතුහැර අල්ගම මහමෙ වුුණ භාවනා සුපුයේ ගරු සංගූපස්ථායක ස්වාමන් වහන්සේ වෙන. අපගේ පවත් පියභාරත ස්වාමීෙන් වහන්සේ ප්‍රධාන ගරුතර මහා සංග්‍රත්නයෙන් අවසරයි. ස්්‍රද්ධාවන්ත පින්වතුනි අද ඔබාපකාගත් ඓතිහාසික පිම්බර දවසක්. ඒතමයි පොතුහැර අල්ගම මහමෙ වුණනා භාවනා සොප්‍රීදිවෙන උතුන් සම්බුදු සෑරජාණන් වහන්සේගේ තුම් පේසා වලල්ලේ කටයුතු අවසංකරලා සුවඳවත් ධාතුගරබේ කටයුතු සඳහා ගඩොල් බැඳීම ආරම්භ කිරීම හෙට දිනේ පැවැන්වීමට කටයුතුය දල තියෙනවා සංගිකදාානයෙන් පසුව මේ සියලු කටයුතු සඳහා ආශිරුවාද පිණිස්ස අද මේ පංකම සංවිධානය කරලා තිබෙනවා. ඉරබස්සේ මේ පංකමට සමගාමීව අද උතුන් මහා අරහත් පූජාවක් සිද්ධ කරමු කියලා අපි යෝජනා කළා ඒ තමයි දෙවියන්ට ප්‍රියවූ අසූ මහස්රාවකයන් වහන්සේලා අතර බබලන පිළින්දිවච්ච මහරහතන් වහන්සේට පූජෝපහාර පවත්තමු කියන කාරණාවතමයි අද විශේස. ගෞතුම් බුද්ධ සාාසනය හිත කැමැති බොහෝ දෙවිවරුන්නවා පිළින්දිවච්ච මහරහතන් වහන්සේගේ සිස්්‍යයං ලෙස ප්‍රතිඥා දුන්න උපාසක දරුවන් විදිහට ප්‍රතිඥා දුන්න ප මරහතන් වහන්සේගේ ජීවිතය ගුණ කන්ද අපට අද යම් ප්‍රමාණයකට මේ ශ්‍රවණය කරන්න ලබෙන්නේ උතුන් ධාතුන් වහන්සේ තෙන්පත් සුවඳමල් කුටියක් තුළ ධාතුන් වහන්සේ වඩා ඉඳවල තමයි අපි මේ වැඳල මේ බණ කියන්නේ. පිළින්ඳවච්ච මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් සසිේසින් දැකගනීම අත්තිශයෙන් දුර බයි. ම හිතන්න එකට හේතුව දෙවිවරු ගොඩෝක් ප්‍රියමනාප රහතන් වහන්සේ නිසා දෙවිවරුන්ට ප්‍රියමනාප භික්‍ෂූන් අතර අග්‍රයි. තන් අපි සාරිපුත්ත මහරහතන් වහන්සේ භහාවනාවේ දෙනකොට දසදහසක් ලෝකදාාතුවල දෙවරු ඇවිල්ල මෙඳගෙනින් නොකේනම්. යි බුදුරජාණන් වහන්සේ සාරිපපුත්්ත මහරතන් වහන්සිට වදාලි නෑ. පුයන් වහස දෙවියන්ට ප්‍රියභික්‍ෂුන් අතර අග්‍රයිකේද. අපගේ ධර්ම සේනාධිපති ප්‍රඥාවෙන් අග්‍රීස්්වර සාරිපුත්ත මහරහතන් වහන්සගේ ගුණ දෙව විමුණක් ගානී කියවුණ දෙවියන් ගරු කරනවාවදිනවා පුදනවා. නමුත් බොහෝ දෙවිවරුන්ට ප්‍රිය දැක්ක ගමන් සතුටුවන සතුටෙන් සිහිකරන අප්‍රමාන ගුරු භක්තියකින් දිවරු සදා අනුස්මරණය කරන රහතන් වහන්සේ බෞට පත් වනේ පිළින්දවච්චම හරහතන් වහන්සේ. ඉතිං අපේ ජීවිත කාලේ තේ උතුන් රහතන් වහන්සේ සිහිකරගෙන මිට කලම් මට මතකයි එක්ත අපි උයන්දන කරුණෑගලිද්ද මල්ලිස්තූපයක්කින් පිදුවා. නමුත් මේ විදිහේ මල්ලි ස්තූපයකින් වෙනම වන්දනාකරන්න ලබෙන පලවෙනි අවස්ථාව. ඉතින් පිංවතුනේ මේ යුගයේ මේ පින්වතුම් බණදහන් අහන්ට පැමිණීම ගැන මේ පිංවතුන්ගේ පු්‍යි සංස්කාරයේ යං විදිහකට ඉස්මතු එන අවස්ථාවක්. මොකද මේ යුගේ ගොඩාන් මිනිසුන්ට කරදර කංකටලු වැඩී. තින්ඒ කරදු කරදරකංකටුළු වැඩිකාලේ දුුස්කරතා ගොඩා තියන කාලේ මේ විදිහට බණහන්ඩ එනවාගේනයකත් ඇත්තරම පුදදුම සාගතතායි. මේ විදිහට වෙහෙර විහාර හදනවා කෙනෙක් ස්තූප හදනවා කෙනෙක්ක පුදුම සහගතයි. ලෝට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළවීමෙන්. ආශ්චරි අත්භූත කාරණා හතරක් දකිින්ටලබෙනවා. ඒ තමයි මේ ලෝකේ මිනිස් වෙන්නේ ආලි රාම ආලි රතා ආලි සම්මුදිතා. ආලේ කියල කියන්නේ මේ බැඳීලා ප්‍රේමේෙන් ගැලිලා වෙලිල තෘෂුණාවෙන් ඇතිලා. පංචකාමෙන් සත්තුටුවෙවිී මිනිස් වෙන්නේ. එහෙම ඉන්න මිනිස්සුන්ඩ ඒ ආලය දුරුකිරීම පෙනෙස බණක අද්දී ලෝතුරා සත් අතාගත බුදුරජාණන් වහන්සේ මේ ලෝකහත්ත්වය ඒක හානවා ඒක පුතුම සාගතය එකක්. මොකද මේ ධර්ම දේශනාවලින් බනවලින් පංචකාමේ පිනවන හැටි කියන්න. ඔයාලගේ හිතේ තියෙන ආසාව වැඩිකරණ එකක් කියන්න මිනිස්ුවෙන්නේ ආසාාව වැඩිවෙලා ආසාාව වැඩිවිච්ච මිනිස්සුන්ඩ ආසාාව දුරුකිරීම පිණිස බණ කියඇද්දිෙන් අහනවා. මේකන පුුදුමි. මේ ලෝකයේ මනුස්්‍යෙඉන්නේ මානේ රාම මානයේ රතා මාන්‍යෙ සම්මුදිිතා. මානෙෙන් උඩගු කමින්ෙන්නේ. තම තමන් ගැන ප්‍රතිරෝප ගොඩනගාගන මේ ලෝකී මිනිස්සු ඉන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ. තිරූපයේ සිඳින්න්න මහන්නේ සිඳින්න ඒ මාන්නේ සිඳින්න දහම් දෙසද්දී මිනිස්සු ආනවා දෙව මිනිස්සු ඒ ආස් බුද්දු කෙනෙක් පහළ වෙද්දී මේ ලෝකට පහළොවෙ නාශ්චරය අත්භූත කාරණාව අදටත්ව එක තියෙනවා මේ මිනිස්සු ගත්තත් මෙත නින්න දූලපුතාල ළමයි ගත්තත් ඉන්න ආසාවල් ගොඩක වෙලිලා ඒවුණටඋම් ඳනාානවානේ. මේ බුදු කෙනෙක්ගේ ආශ්චරය. තම තමන් ගැන ප්‍රතිරූපය ගොඩිනකාාගෙන ඉන්නේ කොන්්ඩි පීරුවක් තමන් කොහොමද ඉන්නේ කියලා මාන්‍යයකින් ඉන්නේ මගේ කොන්්ඩි ලස්සනයිද රැවුල ලස්සනයිද කොන්්ඩි බැඳල තියෙනව ලස්සනයිද මගේ ඇඳුම කොහොමද පොටෝ එකක් ගැහුවත් මං කොහොම දෙතන ඉන්නේ පොටෝ එකක් බැලුවත් ඉක්මනට තමන් ගන්න තැන බලන්නේ තිරූපය මා්‍ය උඩගුකම වෙලිලතියෙන මිනිස්සු මේ අසට බණහන්නේ මේ බුදුරජාණන් වහන්සිගේ ආස්්චරය. ඊළඟට අනුප සමාරාම අනුඹසම රතා අනුපසම සම්මු දෙතා. මිනිස්සු ඉන්නේ නොසන් සිදුු නැවිී සිිච්ච ස්වභාවෙන් ඒකඉතින් අමුත්වයෙන් කිවයුතුද අපි ඔබ කවුරුදගත්තොත් මෙහිත් කොච්චර ඇවිස්සෙනවාද බණටිකක් කහන වෙලාට අපි මෙහෙම සැනසිල් හිටියට ඔල්ලු ඇතුළි වැඩ කරන සිතිවිලි කන්දරාව අපේ හිත දුවන දිවිල්ල ඒ ගත්තුොත් එහෙම පුද්දුම්ම නොසන් සිදුන බවක් තියෙන්න්නේ. ඇඳට ගිහිල්ලත් එහ පෙරලෙනවා මෙහි පෙරල්ලෙනවා සිට්ටිවිලි. උදේ නැගිට්ටත් මරනවාගේ නැගිටෙන්නේ. සිට්ටිවිලි බස්සකේ අද්දිින් සිද්ධිවිලි මේ උයනවා මේ බනාහනවා මේ රෙදදි හෝදනවා මේ කෑම පාඩසල් කරන්නවා. ඇවිස්සිල් යින්නේ දුවනවා බස් එකකට නගින්න තියනම් ඇවිසිල් බනහන මිනිස්සු බනහල ඉරවෙල බස්සෙ කර නගින්ටියන්නක පාගන යන ැට බලන්න. ඇවිස්සිල්ල ඉන්න මිනිස්සු ඇවිස්සෙන් නැති බණක්ක අද්දී අහනවා. ඒක පුදුම සාකට. මේ ලෝකයේ සත්ත්වය අවි්‍යාරාම, අවිද්‍යා ගතා අවිද්‍යාවටම ගිහිල්ලෙන්නේ. ආරිී සත්‍ය අවබෝධයක් ජීවිතය ගැෙන කිසිම දෙයක් දන්නේ. මෙ ජීවිතයේ පංච උපාදානස්කන්ද ක්‍රියාවලයක් සිද්ධ වෙනැහැති පටිච සම්පාද වැඩ පිළිවෙලක් සිද්ධ වෙන හැති. අමාමහ නිවනක් ගැන ආර්යස්ටෑංගෙකු මාර්ගයක් ගැන සත්වය අදාන්නේ ඒත්ඒ මිනිස්සුන්ට. අවිද්‍යාවෙන් නිදහස් වෙන්ඩ ධර්මයේ දේශනා කරද්ද මිනිස්වානවා. එක බුදුකිණෙක්ගේ ආස්්චරය. එහෙනම් බුදුරජාණන් වහන්සේ පලවෙනි ධර්මය දේශනා කරපු මොහොතී පටන් අද දක්වාම අපි වුනත් බනපදයක් කියද්දී මේ පින්වතුම් බණහන්නේ තතාග තරහ සම්මා සම්බුදුරජාන් වහන්සේගේ ආස්්චරයටමයි. මේ පැතිරෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දධර්ම චක්‍රය. තින් පිතුන බදුරජාණන් වහන්සේ කෙනෙකුට සරණයන්න ලැබුණු ඒ බුදුරජාණන් වහන්සේගේ ස්්‍රාවකයෙක්වෙන්ට ලැබුණුත්තියාට මනුස ජීවිත ලැබෙන පරමදුරල බලාබයක්. තින් බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ නැමැති කල්්‍යයානමිත්‍රියයන් වහන්සේ කරා පැමිණිලා මේ ලෝක සත්ත්යා ජාති ජරා මරන සෝක පරිදදිව දුක්ක දූමනස්යන්ගගේ නිදහස් වෙන. ඉදකොට බුදුරජාණන් වහන්සේ වදාළ මේ මුළු බුද්ධ ශාසනීම පවතින්නේ කල්්‍යාන මිත්‍රයා මත කියල. ඒ කල්්‍යාන මිත්‍රයා නිසාමයි මේ සියලු සත්තුයෝ දුකෙන් නිදහස්වෙන්නේ. අද අපි කතා කරන පිළින්දිවච්ච මහරාතන් වහන්සේ දුකෙන් නිදහස් වනේ බුදුරජාන් වහන්සේ නිසා. සාරිපොත්ත මහරහතන් වහන්සේ දුකෙන් නිදහස් වනේ බුදුරජාන් වන්සේ නිසා. මට හරයට පුදුම විදිහට මැවිල්ල පෙනුුණ සිද්ධියක් තියෙනවා. මට මැවිල්ල පෙනුණ හිතට අපායන්ඩ හිටපු අංගුලිමාල බුදුරජාණන් වහන්සේ දෙවරංවහිරට එක් කරගෙනවා. යමපල්ලෝ නිරේට ඇරංයන්න හිටපු අංගුලිමාල බුදුරජාණන් වහන්සේ දෙවරංවහිරට එක් කරං ආවා. අමා්‍යවනට පත් කලා. බුදුරජාණන් වහන්සේ නැමැති කල්්‍යාන මිත්‍රයන් වහන්සේ කරා පැමිණ මේ ලෝකසත්ත්වයා සක්කළ පවු සූදාහැරිය. බුදුරජාණන් වහන්සේ කරා පැමිණ. ඒ ලෝතුරා තදාගත බුදුරජාණන් වහන්සේ අංගුලිමාල්ලක හිතේ තිබ්බ නොසන්සිදීම සංසි දෙෙව්වා. ඒක කොච්චර සංසිඳීමත්ද කියනවන අංගුලිමාලයන් ගේ සංසිඳ ඔහු නොසන්සිදුන කාලයේ ගාමාප අගමා ජනපතා ගමන් ගම් නොවනා ජනපද ජනපද බවින් සූන් යෙවුුණ නගර නගරවලින් සූන්යෙහුුණ එකන මිනිස්සු ගම්මාන අතෑර ලගේහිල්ලා ගොම්මාන පාල වුණ. එක අම්ම කෙනෙක් රිද් මැරෙද්දේ පවුල මිනිසු කොච්චර නොසන්සි දෙනවාද. ඒ වගේ දරුවෙක් ස්වාමියෙක් මැරෙද්ද අන්නඒ කොච්චර නොසන්සි දෙනවාද. ඇගිලිවලින් විතරක් නවශ්‍ය අනූ නවයක් කියන්නේ. පවුල් නවසි අනු නවේක කොච්චර ගින්දරක්ද එහෙවු ගින්දරදීල ගම් පිටිම් බයිවෙලා හිටපු එක්කෙනෙක් ගෙහිතේ තියෙන ගින්දර නොසන් සිදීම. ලූතුරා බුදුරජාණන් වහන්සේ නිව්වා බුදුරජාන් වහන්සේ නිව්වා. එදටේ නිෙව්නට පසේ අනේ තොක්කොම නියවුණ ගම්පිටින් නිෙවුණනා. ගම් පිටින්නේ වුණ. එදා බුදුරජාණන්ස වැඩී අම්ම කනේ කංගුලි මාලා අතරට ආපනේසා. අංගුලිමාලයන් නිවන් දෙැක්කා ලොවතුරා බුදුරජාණන් වහන්සගේ කරුණාවේ. අංගුලි මාලයන් සත්‍යයක් ක්‍රියා කලාා මෙහි කල්පයේ පවතිෙනතුරු අම්මලාට අම්මලාගේ ජීවිතයේ තියෙන ලොක්කුම්ම දුකට පිහිටවුණ. ස්තිරියකගේ ජීවිතයේ තියෙන බලවත්ම වේදනාවතමයි දරු ප්‍රසූතිය. ඒ වේදනාවට සත්‍යක්‍රියයා කළ. යතෝහම් භගිනි අරියාය ජාතියා ජාතූ නාභිජානාමි සංචිච්චපානන් ජීවිත වෝරූපේතා, තේන සච්චේන සොත්්‍යිතේ හෝතු සොත්ති ගබස් සාතිකල සත්‍යක්‍රියාවක් කරලා. මේ ලෝකී පහළුවෙන රහදන් වහන්සේලා සඳමඩලොහගේනම් ඒ සඳ මඩ ලෙලියෝනේ. ලොවතුරා තතාගතරහ සම්මා සම්බුදුරජාන් වහන්සේ නැමැති හිරු මඩල නිසා. බුදුරජාණන් වහන්සේ නිසාමයි මේ හැම දෙයක්ම. එ නිසා යංකිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගැෙන සද්ධහ මාන්ත්‍රරයක් ප්‍රේම මාත්‍රයක් කඋපද්දුවගත්තූත් සබ්බේතයේ සංග පරායනා ඒ සියලු දෙන අද්‍යවියන් අතරූපදිනු. මේ බුදුරජාණන් වහන්සේ කෙරී පහන් සිත්්තියන මිනිසුන් විසින් ඉදිකරන මහන් සෑයයි. මේ ප්‍රදේශ ඉදිවෙන මහ ස්තූපයයි. මේ මෑන්ත යුගගේ මේ ප්‍රදේශේදි කරන වැඩිමනක් ධාතුන් වහන්සේල තැන්පත් සෑයයි. අත්තිස්සයින් දුර්ලබව සොයාගන්නා ලදද අපිට මොුණගෙහුණ මානික්‍ය බඳු පිළින්ඳ වච්චි මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැම්පත්වන සෑයාය. ඉතින් ඒ නිසා පංගතුන මේ උතුන් සෑ අද ආනුභව සම්පන්නයි. හගිතුන් වන්ේ වැඩ සිටිනවා රහතන් වහන්සී වැඩ සිටිනවා. ති ගරුතර මහ සංගරත්නය වත්පිළිවෙත් කළා හේවිසි තේවා වෙසි නැටුම් පුුදු පූජාවන්ගින් පූජා පැවැත්තුවා දෙන් අපිසරවනය කරමෝ. දෙවියන්ට අතිසිම්පිරිමනාප වූ පිළින්දවච්ච මහරහතන් වහන්සේගේ ජීවිත කතාව සහ ගුණ ගැන. පංහතුන මේ බුදුරජාණන් වහන්සිගේ ශාසනයේ අසූ මහාසරාවකයන් පහළ වෙන්නේ බොහෝ කාලයක් සම්මා සම්බුදු කෙනෙක්ගින් විවරනරගෙන පෙරම්ඹපුර්ඩ ඕන. එතකොට පිළින්ඳවච්ච මහරහතන් වහන්සේ අගතනතුරුල්ලත් මහාසරාවකයන් වහන්සේ නමක් නිසා උන්වහන්සේ විවරණ ශ්‍රී ලැබුවා පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශාසනේ. තුර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලෝකී පහළ වෙලා වැඩෙඉන්න කාලේ මෙතුමා පදමුත්ත බුදුරජාණන් වහන්සේ පියතුමාගේ නම ආනන්ද. ඒ පියතුමාගේ යාලුවෙක් යාලුවෙක්. ඉදින් අර ආනන්ද කියන මේ රජතුමා තතාගත පදමුත්තර බුදුරජාණන් වහන්සේ, තමන්ට කියල වෙංකරගෙන උපස්ථාන කරනවා. ඒකාද මිනිසුන්ගේ ආයුස ගුඩාෝක් වැඩි. ඒනිසා අවුරුදු හතාට නවේ දහය එක දිගට කාටවදදාානය දෙන්න ඇතු රජුරුවෝම දානි දෙනුම්. ඉතින් අර රජතුමාගේ හිතවත් විිපුත්ත්‍රයා උපාසකතුමාන් කල්පනා කළ මමත් ධානයක් පූජජාන් කරන්න ඕන කිය. ඊට පැස්සේ ඔන්වහන්සේ ඒ අදහස හිතීතියාගෙන උපකරන දැස් කලා. දානේ දෙන්න ඕන ඇබැයි රජතුමාගාව තමයි බුදුරජාන් වහන්සේ වැඩින්නේ. මිනිස්සු අතරට බුදුරජන් වන්සේ වඩින්නේ. දානට මෙයාමොකද කළින් ඉස්සල සූදානන් කලා සූදානන් කලාා වේවල්වලින් කුඩ හැදුව ලක්ෂයක්. විශාල කුඩ ලක්ෂයක් හැදුව ඒ කුඩ ලක්ෂේම රංහලු ලක්ෂයකින් වැහුවා. රංසලු ලක්ෂයකින් වහලා ඒ කුඩේ ඇතුළේ එල්ලුව එක එක දේවල් අපිෙමු නියපොතු කපන උපකරන. ලක්ෂයක්. ඊළඟට පාවහං ලක්ෂයක් මිරිවැඩි ලක්ෂයා. ඇඳවල් ලක්ෂයක් අර කුඩේ හස්සේ තම ක්කොම තියෙන්. මේ ඒළඟට හැදරු ලක්ෂය කොට්ට ලක්ෂයා හැරේට ලක්ෂය කුඩ ලක්ෂය චාමර ලක්ෂයා වටාපත් ලක්ෂය ඒවාගේ ඒ එක කුඩයක්ඇතබිරිකඩ ලක්ෂයත්වයෙන් ලක්ෂේවා ලක්ෂය ඒ බිරිකරවලේ ඉස්සරහා වන්නම ආසන්න ලක්ෂයම් ඔන්න මහා පූජාවල ලැහැක්ටි කලා ඇවයි තවම අවසරයත්තියෙනවාවද තමන්න්න බුදුරජාන් වන්සේ ඔඩම්ම කඩ තවම අවසර යන්නේ. ඊටබස්ස බුදුරජාණන් වහන්සේ දෙම්ම ගියා රජතුමාලකට දෙම රජතුමගේ මිත්‍රයනි ගිහිලකිව රජතු වනි මට විශාල දුකක් පැමිණැති බෙනවා. ඔබ තුමාට විතරයේ දුක නැති කරන්න පුළුවන්නේ. රජතුම ගොඩාක් හිතවත් නිසා කිව්වා මාගේ මිත්‍රයේ දැම්ම හිතාගඩ ඔබබගේ දුකදැන් ඇති වඋනා කෙලා හිතාගන්නක. ඔබගේ දුක සම්පූර්ණෙන්මං ගත්තා කෙල හිතාගන්නකු. ඊට පසකො රජුතුමනි මේ භයානක විසඳගන්න බැරීම වේදනාවක්තියෙන්නේ. මට මේකට පිහිටවෙන්න පුළුවන් ඔබතුමාට විතරයි. තින් කිව්වා මගේ පනවනා දෙන්නම් ආයෝේ ගැන හිතන්න බා කියන්න කිවවා. ඒ මට ශ්වාස නෑමික විසන්දේද කියලා. කිව්ව නෑ පනවනත් දෙන්නක. දවසක ඇත්තටම දොයි කියන්නේ. තිං ආයත් මොකටද කියනව පංචි කාල ඉඳලා අපි එකට හිටිය දෙපාරක් කියනකල් ඉඳල දීනවා දෙහුවම. එනිසා ඔබගේ ප්‍රශ්නය විසඳනා කළ හිතන්න ඔබගේ දුකම ගන්නවා. ඉඩවසසි ඔබතුමදින් තුම් පාරක් ප්‍රතිඥා දුන්නානේ මගේ විසන්ඳනව කියර මට තියෙන දුකතමයි. ලෝතුරා තතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට දානටිකක් පූජා කරගන්න බැරිවීමේ දුක. ඒ නිසා මට බ්ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලක්ෂයක් සංඝ්‍යයා සග මට දෙන්න දම් පූජා කරන්න. හප්පුෝ ඒක නම් බෑකෝවා. ඉතුවසිකෝදැ පනවුනත් දෙනවගේ වේ මේකට බුදුරජාණන් වන්සේ ගාවගන්න පාකෙවෝ. ඔයාමකින් පනඉල්ලන්න බදුරජාන් සිගව ගන්න බෑ මම් බදුරජාන් වස කාටවද දෙෙන්නේ. භික්ෂ සංඝයක් කාටවද දෙෙන්නේ. එහිෙම බැෑ ඔබතුමාදැන් තුම් පාර ප්‍රතිඥාදු නරජ කෙනෙක් විදිහයටට මට ඕන කොහොමරි බුදුරජාන් වන්ස. ඒ හරරිියෙන්නේ ඒන රජතුමනනි ඔබතුමා නීතිර ගරු කරනවාද දොසිකෝ ම රජක් විතිර නීතිර ගරු කන. ඒන බතුමාට මවිරද්ධොම නඩුව වද්දාානු. විනිස් රුමණ්ඩලි කැඳවනු. න් කැදවන්න කිව. විනිසුරුමන්ලි කැඳෙව්වා. න්ඩුවක් දැන්යනවා. ද නඩු කිය කියා දන්දීලතියෙන්. මේ ලංකාවේ ඉතිහාසේ තුළවන්. නඩුවක් කියලා දානයක් දිීපු කතාවක්. අහන්ඩවත්යේද. ඊට පස්සේ මොකදුණේ ඕන විිනිශ්‍ය මන්ල මේ මෙතුමා ප්‍රකාශයක් කලා අපේ මහරජතුමා පනවුනත් දෙනවා කෙලකිව්ව තුම් පාර ඉට මනිසුහනුව ඇතද රජතුමනි ඔවු මන් එහෙමකිෙව්වා. ඊට පසි දැම්මම් බුදුරජාණන් වන්සේ ල්ුව දෙන්න බැගේනු. රජුර ගෙන මේකට බදුරජාන් වහන්සේ ගවගන්නපා. විිනිසුරු පල්ලෙ කිව්වා බුදුරජාණන් වහන්සේ නිසා ඔබගේ සස්ූපත්වෙන්නේ ජීවිතය. ඒනිසාම් බුදුරජාන් වහන්සේ ජීවිතයට අයිති. සජීවිතය වනත් දෙනවා කිව්වා කියන්නේ අනිවාහරෙන් බුදුරජාණන් වහන්සේ. දෙන්න වෙනවාකිවෝ මෙයාට. ති රජතුමා පැරදදුන රජතුමාකි වහිනං හරි එහිනං භාග්‍යවත් බුදුරජාන් වුවන් සිද්ධින්න දි දෙන්නේ ටිකත කාලෙකට ටිටවසකු අවරුදු හතකට අරය ඉල්ලුව බෑ බැබෑ යාන්තන් දින හතකට ඉල්ලගත් දින හතින් පසේ ආය රජ්ජරුවන්න දෙින් ඕෝන. ඊර් පස්සේ බුදුරජාණන් වහන්සේ සහිත ලක්ෂයක් සංඝ්‍යයා වඩම්මලා ඒ ආසන මත බුදුරජාණන් වහන්සිේ වඩහා ඉන්දවලා දින හතත් දානය පූජා කළ රහතන් වහන්සේලා ලක්සේකට පූජා කරලා ඒ සියලු පිරිකර බුද්ධ ප්‍රමුක මහා සංගරත්නයට සංගික් කරල පූජා කළ ඒ පූජාකරපු පිම්බලෙන් උපනෝපන් ජීවිතයේ නිවන්දකින ජාතිය දක්වා අසවල් දයෙන් අලුවයි කිය අඩුවක් නෑ. සියල්ලු පිරිකර පූජන කිරීමේ සරුව පරිස්්කාර පූජාව යානිශංස තමයි කිසිම දේකෙන් අඩුවකෙටෙන. කිසිම දෙයක් අඩුනෑ. සියල්ලු යාන වහන පිරිවර සම්පත් පුත්‍ර සම්පත්්තිය යසයිසුරු කේගෘති ප්‍රසංසක් පැත්තිරිලයනෝ. ඒ සරුව පිරිකර පූජජාව යානිසංසයි. මේ දේශනාව අවසානත එක එක පිරිකර පූජාකිරීමේ ආනිසංස මේ පින්වත් පිළින්දවච්ච පිළින්දිිවච්චි මහරහතන් වහන්සේ තමන් පූජාකරපු පිරිකරවල ආනිසංස සංඝ අෛදිරයේ දේශනා කළා. ඒ දේශනා කොටසත් අපි අවසා ටිගෙන ගන්නවා මේ දේ පූජා කළොත් මොනවද විපාගිට ඇවිල්ලතියෙන්නේ කියෙර. ඉතින් පදුමොත්්දර බුදුරජාණන් වහන්සේ ඉදිරී ප්‍රාර්ථනා කලා දෙවීයන්ට අත්තිශයම් පිය වූ භික්‍ෂූන් වහන්සේ ඒ බුද්ධ සාාසනයේ දැකල මමත් අනාගතයේ මෙවැනි භික්‍ෂූන් වහන්සරමක් වේවා කියලා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ තැනැත්තාගේ ප්‍රාර්ථනාව ඉෂ්ටවැන්නේ දැයි බලලා වදාළ අනාගතයේ ගෞතුම බුදුරජාන් වහන්සකි ශාසනයේ උපදිනවා පිළින්ඳවච්ච කියලා මේ. රජගහනුවර ඉති ඔබට ඒ කාලයේදී බුද්ධ සාාසනය පැරිදිව බලාපොරොත්තු ප්‍රාථනා විෂ්ි කරගණ්ඩ පුලුවන්ගෙනවා කියල බුදුරජාණන් වහන්සේ වරණ දුන්නා. ඉති ඒ විවරනත් එක්ක ඒන්න කාලයේ මට මතකයි මේ දීශරවල්ල තියෙනවා සුමේද කියන බුදුරජාණන් වහන්සේගේ ශාසනේ විශාල චෛත්‍ය වන්දනාව. හිත සතුටුවෙන මැරෙනකල් හිත හිතා සතුටුවෙන චෛත්‍ය වන්දනාවක් කල්ලා තියෙනවා. ඊළඟට මේ සරුව පරිශ්කාර පූජාව කල්ලා තියෙනවා මේවාගේ පින්කංකරමින් පැමිණය ඒ පින්කම් කරමින් එන ගමනේ සක්විති රජකෙනෙක් වෙල උපන්නණා ඒ සක්විති රජතුමා බොහෝ දෙනාට ධරමේ දේශනා කළ පන්සිල් පද පා ගැන එතුමාගේ පින්බලටත් ඒ සක්විති රජතුමාගේ ආනුභාවයටත් ඒ මුළු රාජ ධහනයේ මෙහිටපු සියලු දෙනා පන්සිල් ආරක්ෂා කලා පන්සිිල් ලාරක්ෂා කල්ල කුසල් වඩලා ඒ ඇත්තන් දෙවියන් අතරීපදුනාා අදටත් දිවියලෝක වැඩ්ඩි පුරම දෙවිවරු ඉන්නේ ඒ සක්විති රජ්ජුරුවෝ නිසා දෙවියන් අතර ගියාය. ඒ නිසා ඒ දෙවියන් අතරීපදුන ඒ දෙවිවරු බලනවා මම මනුස්සුලෝකින් දිවියලෝකිතාවේ මොනපිදක් කරලද. තොට පේහෙනවා පන්ශල් රැකලා සිල්ගුණදන් වඩලා. අපිට ඒකට යොමු කළේ කවුද. සංකවිති රජ කෙනෙ ඒ සක්කවිදි රජුරෝ දැන් කොහෙද පිළින්දවාච්ච මහරහතන් වහන්සේ. ආන්න්නර දෙවුවරුව කෝම තමන්ඩ යහපත සලසපු රහතන් වහන්සේට තමන්ගේ ගුරුවරයා කර ගැන අත්තිස් සම්ප්‍රිය මනාපයි. අපිට යහපත සැලැස්වේ මේ රහතන් වහන්සේ කියල. දකින්ඩ ආසයි, උපස්ථාන කරන්න ආසයි වඳන්න පුදන් ඩාසයි. අද මේ උඩමළුව සම්පෝර්ණයෙන්ම රැය පහන් වනතුරු සියලු දෙවුබබුන්ඩ සියල් අමනුස්ස පිරිසට විවෘතව තිබෙනවා ඒවුතුම් මහරහතන් වහන්සේ ශස්තරුන් වහන්සේගේ මහරහතන් වහන්සේගේත් සිරිපාකමල් වදින්ට ඔබටත්තේ අතරතුරවඳන්න පුළුවන් කම තියෙනවා. ඉතිං අපේ බුද්ධ ශාසනයේ තියෙන කාල්ලේ මෙතුමා පැවිදිවෙල හිටී පරිබ්‍රරාජකේ මෙතුමා සිිල්පයක් ඉගෙන ගත්තා චූල ගන්ධාර විද්‍යාවකය. මේ පරිබ් ්‍රාජකතුමා. ඒ ගන්ධාර විද්‍යාවෙන් අහසෙන් යන්න පොළුව. අනිත්ඇයිගේ හිත කියවන්න පොළො. ඒකෙක් තරා මායාවක් විද්‍යාව. ති සැවැඩනෝර ඉපදිලා අහසින් රජගහනුවරට ඇවිල්ලා. ඒ රජගහනුවර මිනිස්සුන්ගිං මේ සත්කාර ලබමි ස කරනවා මේ තාපසින් පරිබ්‍රරාජකතුමා යන්න හාසින්. ඊට පස්සේ අනිත්ත එත්ත කතාකරදදිී ඔයා දැන් හිතන්නේ මේ කනමය එකයි කියල හිත කියවනවා. මිනිස්සු රාහතන් වහන්සේ නමක් පහළ වනාවගේ සත්කාර කරනව රජගහනුවර. අන්නේ කාලෙ තමයි. දේවාති දේව වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ නරා සභහූ දෙව්මිනිසුන්ට ස්තෘූ සියලු ඉරිදිහින් සියලු ප්‍රඥ්ඥාවෙන් පරතරයට පැමිණි අපගේ බුදුරජාණන් වහන්සේ රහන්තන් වහන්සේලා පිරිවරාගෙන රජගානුවරට වැඩිය. බුදුරජාණන් වහන්සේ ඒ රජගහනුවරට වැඩිය දවසේ ඉඳලාම අර මේ පිළිින්දවච්ච පරිබ්්‍රරාජකතුමාට අහසිං්යන්න බෑ. අහසිංයන්න වැැරියන්. එතකුට එතුමා ද්‍ය ඒතුමා ඉගෙනගත්ත චූලගන්ධාර විද්‍යාවයෙන් ඉගෙන ගත්තා. යම්ත ඇනක මහා ගන්ධාර විද්‍යාව කෙනෙක් පුරුදු කල් අතිබොත් එයාළංග චූල ගන්ධාර විද්‍යාව බලපිහිටන්නේෑ කියලු. එතුරු මෙතුමා වැැලුවා මගේ තිබ්බ සියලු ශක්තියෙන් නැතිවුනා මේ නැති වුනේ ශ්‍රමණ බවක් ගෞතුමයන් වහන්සේ රජගහනූරට වැඩිය නිසා ඒ නිෙසා, ොන්හන්සේ අනිවාරයෙන් මහා ගන්ධාර විද්‍යාව දන්නවා මං ඒකි ගෙනගන්න ඕනකේ. තිං ගිහිල්ල භාග්‍යතුන්න්නහන්සේ මුණ ගෙහිලකිව්වා මෙ බවක් ගෞ්තුමයන් වහන්සේ උබොහන්සේ මහා ගන්ධාර විද්‍යාව දන්නවාද කියවා. ඉටවචකෝ මේ ලෝක විද්‍යාව කියල යමක් තියනව දේක දන්නේ තතාගතයන් වහන්සේ තමයිකකිව්වා මටයක දෙන්න පුළුවන්ද කිවා. ඔහොම බෑකවෝ. අපි වගේ ස්ත්‍රම නයන් එෙන්න්න ඕනකකිව. අර මහා ගන්ධාර් විද්‍යාාව ඉගෙන ගන්න ආසාවෙන් පැවිදුණ. පැවිදවන ඉතුමාට සතර සතිපට්ඨාන සහිත මේ මාර්ගය තතාගිතයන් වහන්සේ දේශනක් කළක්. ඉතින් ඒ පුරුද්දු කරලා ටික කාලයක් ඇතුළද සියලු කෙලිසුන්නසලා සියලු අස්්ට සවාපත්ති පං චභිං්ඥා චලබින්්ඥා සහිතව මහාරහතන් වහන්සේ නමක් බවට පත්වර. එතකුට අ තමන් ආපු ආවේ වෙන දෙයක්ව වනාට අර ධර්මී ඉගෙනගත්තිී සද්ධිය ඉගෙන ගනිද්දිී ඒ යතාාරතයේ දකින්න තරන් සංසාරය පුරුදුකරපු ප්‍රඥාව ඒ උත්තමයා තුළති බොන. දෙන් ඔන්න සියල්ලු කෙලෙස් නැසු රාගදේ සුමෝහ ප්‍රහණය කරපු මහරහතන් වහසෙනවා ඒ රහතන් වහන්සේගේ නෙත්සංගල පුද්දුම විරාගී කියයනු. ඒ රහතන් වහන්සේ දෙ බලල කිස්රාග සිතිවිල්ලක් අතීදයේ සිතිවිල්ලක්ව කෙනෙකුට හිතන්නවයි. ඒ රහතන් වහන්සේ රංවම්පාටයි. හරි සාන්තයි. ඊළඟට නෙත්සංගල හරි තයුුණුයි. රහතන් වහන්සේල්ලාගේ යුග හරි පුදුමයි. අපේ ඇහැක් ඇහැ ගානය ඇහැ ගැටෙන්නේ. ඒ දිවරුන්ට ඇස ගැටුනේ රාගේ දුරුකරපු මොනිවරු දවේසේ දුරුකරපු මොනිවරු කරුණාව වැැක්කෙරෙන මොනිවරු ඇට ගැටුණේ ඒ මොනිවරුන්ගේ ධාතුරණහන්සේ නමක් දැක්කත් ඒ ධාතුන් වහන්සේ තැන් පල් සෑයත් දැක්කත් අපේ මිනි සුරාග දේශු මොහත් එක්කමයි බලන්නේ. පෝකත් එක්කමයි බලන්නේ නේ මේ මොනිවරු මාපිච්චෙන රාගෙන් එතර වනාානයේ කියල වඳින්නේ. ඒ වෙලාවෙත් පෝන්න්න එකක් කරි උත්සනු. මේ විසත්වයා රාගෙන් නිදහස්වෙන්නේ කවන්ද. දවේශෙන් නිදහස්වෙන්නේ කවදද. මෝඩකංවලින් නිදහස්වෙන්නේ කවදද මේ ඇතුළේ ගිනි නිවාගන්නේ කවදද මේ මොනිවරුම් ඉදිරියේ සාදුකී කියා ගෞරුව කරන්නතුව. තමන්ගේ හිතේ රාගගින්න නිවපු පිළින්දු වච්ච මහරහතන් වහන්සේට ඒ දෙගුරු කොච්චරආදරය ඇතිද. කොච්චර ගරු කරනව ඇතිද. එවැනි බ්‍රහ්මචාරී දිවිරාජයක්ගේ අෆසරාව වන අර පින්වන්ත දෙව් ලඳුම්. තමන්ගේ ජීවිතය ගිනි නිවපු ඒ මනිවරයාට කුයි තරන් ගරුරන ඇතිද. ොයි තරම් සහි කරනො ඇතිද කොයි තරං වඳින ඇතිද තින් ඒවාගේ දෙවියන් වදිින්දදිි පුද්දිි ඒ දෙවිව රුමේ උතුන් සෑය වඳින්ට පැමිණෙද්දදි ඔයයාල මෙහිම පෝන් ටික උස්සගෙන හිටියොත් ක බලාගෙන යනවා ආහක බල්ලාගෙන යනෝ. අනේ මනුස්සුලෝකගේ පිරිීම කොමහත පිරිහීම කොමහත හැබැයි මේ රාධන් වන්සිගේ හරි බුදුම යන්ති එබා රහතන් වහන්සගේ පුදමේ තමයි බොහෝ දෙවියන් ප්‍රියවනාන්ට ගොඩක් මිනිස්සුන්ට අප්‍රියයි. මොකද්ද හේතුව හේතුව තමයි මේ රහතන් වහන්සේ කතා කරන්නේ මෙහි වරෙන් වසලය කියන. වසලය රොඩිය කියලා ගමයි කතා කරන්න. එතුකුට උල්ලයනවා රොක්කෝම. ති මිනිසු හරි අකමැන්තිී. යොට එක දවසක් තිප්පිලි අරගෙන මනුසෙක් තිප්පිලි කරත්වයක් පුරුවගෙන යනුව විකුණන්ට එහිම යද්දී අ ස්වාම අප පිළිින්ඳ වච්ච මහරහ තන් වන්සේ ගමනක් වඩිනවා මේ පින්ඩ පාත වඩින වරින ගම හැව වසලෙකු හියන්නේ එතකුට අ උද්දේ පාන්දන වසලයා කිව්වනි. ඊීට පාසසි දැන් තරාගයා. සමෝ නෑ ඇහවේ මනවදෝකි දීන කියලු. දැන් තරහාගිය දැ තියෙනෙ තිප්පිලිනි මෙකි තියන මීබැයිටි කිව තරහට. වසල්ලි ඒසයම වේවා. සරුව දානලව දෙන්නවු මහා බිං්ඥපරප්‍රාප්්‍ර සියලු දෙවරුඩු ප්‍රියමනාප ඒ උත්තමය මුවයෙන් යමක්කිවෝ දෙේකේවිදීන වෙනවා. අර දෙවිවරු ප්පි අතුරුදහන් කල්ලලා මී බෙටි පිරෙව්වා අරමනුස්ය ගිහිල්ල ඒක විකුණන්න යද්දී තිප්පිලිනෑ මී බෙටි පොඩි කල්ල බැලුවවා මී බෙටි දව්වා මිනිස් ඇහුව ඇයි කියලා මන් තිප්පිලි අරංාාවේ මී බෙටි වෙලා ඇය අතර මංගතිී උපට මොගක් දන නස් පැත්තිය අරවු මේ සර්මණයන් වහන්සේ නවක් ඇහුව මගේ මංකිව මී බෙටි කියලා ඒ කාන්තෙ මොයි පිළින්ඳවච්ච මහරහතන් වහන්සේ මනුෂ්‍යෝ හිත දූෂය කරගන්න එපා. ඒ ශ්‍රමණයන් වහන්සේ කතා කරන විදිේ හිතන් එපා ගෞරෝව කරපා දැන් දුවගෙන ගිහිල්ල කියපන්. ශ්‍රමණයන් වහන්සේකි තිබ්බේ තිබ්පිලගේ කියලා. ඉන් දුවගෙන ගිහිල්ලා ශ්‍රමණයන් වහන්සේකි තිබෙති පිළි වසල එසේමවේවා.න මේ බිටි තිබ්පිලි වෙලා. පුයි හැරි පුතුමයි.මීට පස්සේ මේ විදිර දැ සංඝයාටක් කත කරනේම දැන් අපි මිඳු ලාමදිම කියලා හරිම කරිකිමු කතාව ඒවයක කලාවෙන තන් වසල ඇරන්වරරි කියල ගියනවා. ඉස දැන් හාමුදුරන්්ඩාතු අසලයා කියනවා. එතකොට දැන් ස්වාමීන් වහන්සේලා ඔක සම්පූර්ණයම ඒකෙතිීන් මේ. පිළිඳවච්ච මහරහධන් වහන්සේ කියගෙන අප හැදුනා. ඉතින් සංඝයා කතිකාවුණ මේකාහරින්නේ බුද්ධශහසන සංඝයාකනකොට කතා කරන්න ඕන කරුණාවෙන් මෛත්‍රී ඉතින් ඒ නිසා මේ භික්ෂුවගේ කිසිම කරුණාව මෛත්‍රීෙන් යුතු වචන නෑ අපි මේක බුදුරජාණන් වහන්ේට පැමිණිලි කරමු කියලා. ඊටසේ බුදුරජාණන් වහන්සේට පැමිණිල්ලි කළ. බුදුරජාණන් වහන්සේ කතා කලා. ඇත්තද පවත්ච් පිළින්දවච්ච මේ වසලිය වසලිය කියල කතා කරනවා කියට. එහෙ මයිස්වාවේන. මම එහෙම කතා කරනවා. බුදුරජාණන් වහන්සේ සංඝයාට වදාලා. පින්වත් මහනනේ මේ පිළින්දවච්ච භික්ෂුව ඒ විදිහට කතාන්කලාට නපුරු හිතක් නෑ. අවුමංකර නදහසක් නෑ. මීන්ට කලින් ජීවිත පන්සියක් එක දිගට මිශ්‍ර නොවන පිරිසිුදු බමුණුකුලේම ආත්මභාව පන්සියක් යපදිලතිේ. ඒ හැම්ම ජීවිතයකම අන්නයට වසලයා කියලාර කුලෙන් තිබ්බ අභිමානයෙන් කතා කරලා ඒ පුරුද්ද මේ ජීවිතයටත් ඇවිලචව. දැම් මේහසර පුරුද්ධකට ආපු වචානයා. ඒකටට එකල්ල හිටපුූ සංඝයාාව පවා ඒ ගැන මතවාද හදාගත්තා. ඒක විසඳන්න හිටේ බුදුරජාන් වන්සේ විතරයි. අදකාලෙ කොච්චර සසර පුරුද්දු මිනිස්සුන්ට එනවෙැතිද අවුල් පිට අවුල් හදාගන්නවා විිසඳන්න කෙනෙක් නෑ. එවෙලයි බුදුරජාන් වහන්සිේ ගාතාවක් වදාල. යම්හින මායා වසති න මානෝ යෝ වීත ලෝබෝ, අමමෝ නිරාසෝ, අනොන්න කෝදහෝ අභි නිබ්බුතත්තෝ සෝ බ්‍රහග්මනෝ සෝ සමනෝ සභික්කු යම් යංවිදිහෙකින් එයා තුළ මාන්නේ නැත්තං මායාාව නැත්තං ලෝබේ දුරු කරලනං මම මගේ කියන අදහස නැත්තං ආසාව දුරු කරලනං ක්‍රෝදේ නසලනං නිවනට පත්වෙලාන ඒකිනාට තමයි බ්‍රාහ්මණයාන් කියන්නේ ඒකිනාට තමයි ශ්‍රමණයාන් කියල කියන්නේ. ඒ කෙනා තමයි භික්‍ෂුවයක කියන්න. අකක්කසං විඤ්ඥාපනින් ගිරන් සච්ඡන් උදීරයේ යාය නාබි සජයේකංචි තම්හම් බරූමි බ්‍රාක්්මණං. යං වචනයකින් කිසිවෙෙක් කෝප කරවන්නේ නැද්ද එවැනි රළු නොවූ කරකස නොවූ ගොරහැඩි නොවූ දෙලෝ යහපත සලසන්න වූ සද්්‍යය වචන යමික් කතා කරයිද එවැනි තැනැත්තාට ම බ්‍රාහ්මණයා කල කියනවා. මේ රහතන් වහංචි ගෙහිතී තියන්නේ සත්‍යය අන්න අය කෝප කරවනවා කෙලෙකක් නෑ. තින් එදා තමයි මිනිස්සු දන්න මේක සංසාරපුරුත්්දන්නේ සාමිසක්ක මේ රහතන් වහන්සේ නමක් කියේල. දෙම්මට කියන්න ඇයි මිනිස්සු කිපෙන්නේ ඇයි දෙවුරු කැමතිවෙන්. දෙවියන්ඩ අතිසේෙන් ප්‍රියමණා පයින. අග්‍රයිනි සියල්ලූ මේ බුද්ධ සාාසනෙ සියල්ලෝ සංඝයාතර දෙවියන්ඩ වැඩිපුරම ප්‍රියමනාප කෙනවා. දෙවිවරු කැමැති මිනිසු අකමැති ඇයිඒ දෙවිවරුන්ට පේන්නේ අපි කරන කියන දේද හිතද එතු දෙවියන්න පේන්නේ හිත හිතේ කහටත්තේ නොද මේ රහතන් වහන්සේගේ ඒ හිත ලස්සන නැද්ද සොඳුරු නැද්ද ියමනප නැද්ද වන්දනය නැද්ද පූජනය නැද්ද පවිත්‍ර නැද්ද ඒ දෙ දෙවියෝ වන්තිමින් බලාසිටනවා. මිනිස්සු කටයි වචනය බලන්න සැරට කිව්වද මිනිස් දෙක්කද මනිසුන්ගේ ස්වභාවය. මිනිස්සු බාහිර දේන් දමයි පැහැදන්නේ. මිනිස්සු වචන තමයි අල්ලගන්න හිත පේ නැ හිත පේන්නේ දෙව අන්ඩ. දැම් මෙතන ඉන්න අයකින් මිනිස්සු කෝච්චර මේුත් වන්දනාවට සහභාග වනාද කියල කතා කරන්නේ අපි. මිනිස්සු. දෙවිවරුහෙමනවෙයි. දෙවිවරු බලනුවන් කීදන්නේ ක්‍රාහතන් වහන්සේ ගැන හිත පහදවා ගත් අද ඒ හිත පැහැදෙන් පැහැදෙන්න්න ඒකෙනගේ හිතේ තියෙන්නේ අඳුරද්ද එලිය අත්ද එලිය. ඒ බදුජාන් වහන්සි ගැන රහතන් වන්ස ගෙන ත පහද වගත්තට පස්සේ ආකාසින් දිවී බ්‍රහතන් වහන්සේ වඳින් දිෙන මිනිසුන්ටු පේනවා සෑය වටේ පහන්ටිකත්තිීල තියෙනවා වගේ. පහන්ටිකත්තිීල තියෙනවා වගේ පේනු. ඒ පහන් වැඩි වෙන දරමට සතුටුයි. පහන් වැඩිවෙන්න තරමට සතුටුයි. අපි මුනිදුන්ට අපගේ රහතන් වහන්සේට අපගේ ආචාරන් වහන්සේට පහන්සිතින් පුද්ධනවා කියලා. හිත්තම පහදගන්න එහනම් දෙවියන්න පේන්නේ අතේ තියන දේ ද හිතේ තියෙන දේ හි තිය දේ. එතකොට මේක තේරුම්ගණ්ඩ එක්කු තේරෙනගෙනම් විග්‍රහ කරල දෙන්න ඕන එහෙම නැත්තං හිත පේහෙන් ඕන කෙනෙක් කෙනෙක්ව තේරුම්ගන්න එහෙම නැත්තං පුද්ගලයන් අතරීද්දිෙන් එකෙනෙකා අප්‍රියාමනාප නොවීන්ඩ තව ක්‍රමයක් තියෙනවා ඒ තමයි දෙවිවරු සියලු දෙනාම මේ රහතන් වහන්සේ වටා එකතුුණේ කෘථගුණ සිහිකරලා. මෙතුමාන සයි අපි දෙවියන් අතර ඉපදුනි. ඒ නිසා තමන්ට වෙච්ච යහපද කල්පනා කර පොම ඒ කෙනම් කියන වචනේ සැරයිද බාලයිදකෙ ලෙවහිතන්නේ අර්ථය විතරක් ගන්නවා. කෙලෙහි ගුණ තිබ්බන. ඒවනට කෙහිගුණු ගොඩාක්කඩුයි. මහමවුුණාවවිං වුණත් බනහන්්ඩිනායකි කෙළේගුණාඩුයි. සාවින්නන් සිෙනමක් එකු හැරට කතා කළො එක කතා කලේ නැත්තං අවුල්ලයනවා. අපිට මේජුගේ බුද්ධසාාසනය පිහිට ලැබුණේ මේ මහමවුුණාව නිසානයකෙන් කෙළේගුණේ නෑ. ඔයාලගේ සමහරල් ළමයි ඔයිටත් වැඩිය විනාස් වෙලා අද මේ වගගේ දරම් ප චායයක් තිබෙනනැත් ඒසා යහපතක් වෙලා මෙිච්චරු ලංකාවී ස්තූප මේ විදියට හැදෙන්නේ ලොකු සාවාමින්නම්සකි දරුම් ප්‍රචාරි ප්‍රතිඵලයක්කු දට කොහහි හැදන. තොර මනස්සේ ගඩොලාක් රිතියල පිංරැස් කර ගන්නවා. එහෙම දියලත් වචනයකට දොස් කියනවා කියන්නේ කෙලෙහි ගුණ නෑ. ඔන්න මිනිස්සුන්ගේ ස්වභාවය. දෙවීෝ කෘතිගුණ සෙහි කරනු. ඔයාලගේ ගෙවල්වල වුණනත්. තමන්ගේ මනුෂ්‍යයානය වයේ මේ උදේ ඉඳල හැන්දෑවෙනකල් මහන්සි වෙලා අපිට කණ්ඩ බොන්ට අඳින්න ගෙනත් දෙන්නේ. පමිේක්හරි මනුසය විදිහයට ඉන්නව අනි කියලා ගුණේ සහිකදාන මිනිහා අපපිරිය වෙන්න. නමුත් අපිට හැම වෙලාවිම එකෙක්කෙන අප්‍රියම අමනාප වෙන්නේ. අපි ගුණන් නිෙවන් සහි කරන්නේ අගුණ. දෙැම් මටම කියන්න ඔබම දන්න විදියට ඔබට තේරෙන විදියට කෙනෙක් අපිට ප්‍රියමනාප වෙන්නේ ගුණ සසිහිකලොද්ද ගුණ සහිලොද්ද. ගුණ සිහිකලොත්. එහෙනං අපි අන්න අයට ප්‍රියමනාපවෙන්න කැමතිනම් අපි සහිකළ යුත්තේ අන්න අයගෙමනවාද. ගුණ නමුත් සිහිකරන්නව නෝද. අගුණ බිරින්ද මනුස්යාගේ අගුණ සිහිකරනවා. ඕකා මෙහෙම කිව්වා මෙහෙම කිව්වාකය. ඉතිං හැමදාම පේන්න බෑ. මිනිය ගෑනිගේ අගුණ සිහි කරනවා. මෙම කිවවා මෙම කිව මෙම කිව්වාක්කයෝ. ති ගෑනි පේන්ඩ බෑ. දෙමව්පිය දරුවන්ගේ අගුණ සිහි කරනවා. තින් දරුව පේන්්ඩ බෑ. දරුව දෙමවපියන්ගේ අගුණ සිහි කරනවා. අර කිරි කරල මේ පෙව්වා ඒවසිෙහි කරන්න. එතකුට දෙමවපිය පේන්න බෑ. මම අද එනකට ඒ නීෙද අද දමහන්දන්න මට අම්ම කෙනෙක් ගලියමනාවක්ක ලා කවිෙන්. දරු දෙතුන් දෙෙන අමාමරුවෙන් හදාගත්ත හැටි තියෙන ඉඩකඩන් ටික බෙදාදීලා එක්ක ඉඩමක් එකකුණල්ල දුවටගේ හදල දේලා ගේ හදල්ල අවරු දෙකක් විතර ගිහිල්ලගේ හදන්න ඊට පස්සේ ගෙට ගිහිල්ල ටික දවසක් වෙනකොට පලයන්න කියා පලා බෙදලා ඊට පස්සේ දවසක් පිහ කරම් පන්නල තෝ මරාගෙන මැරෙනො කියෙලා දුව අම්මට ඉට පස්සේ අම්මා දුවලා අම්ම කියනවම්ම මෙච්චර විඳවනයකේ පිහි ඇනුමක් කාලා මැරණෙක මට සැපයි ඒත් දුවේ මේ උබාපායනවට මං කැමිතිනයකෙල් හැංගෙලා. දුවට කියලා දුව මං ඉඩම් බෙදුවමි සක දරුව බෙදුවෙනයකයෝ. දවසක් යනකොට අම්මගේ රිදිමල්ල ගේන් එලියට දාලා. තං එලියට දැම්මට පස්සේ අම්මා ඒදුවට කියලා තියෙනවා. උඹ පොඩිකාලෙ හොටු පෙරාගෙන ඉද්දිී. මං ඔය මගේං ඇඳගටපු චීතයෙන් තමයි ඇැවෙල්ල ඹගේ හොටු පිස්සේ. ඔය රිදිටි කැදල බලපන් උඹගේ හොටුත්තෝක ඇතිකේ නවා. ඒනේ සාදම අම්ම පාලො ගෙදරකට වෙලා තනි ඉඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සත්‍යයයි මේී සංසාරච්චර භයානකයි මටනම් මෙහෙම සංසාරයක් එපා. ංගුලිමාලයෙකුත් දමනය කරපු මන්ගේ බුදුරජාණන් වහන්සේ. මේ අම්මටත් පිහිට වෙඩ කියලා එය අම්ම කවිටිගක් ලියලයවල. නති ඉති අපි මනව කරන්නද සංසාරය හැටි. දෙමව්පියන්ට දරුවපාාවෙන අගුණ සිහි කරලා. දරුවන්ට දෙමවපවපාාවෙන අගුණසිහි කරලා ගුණයක් සිහි කරන්න නෑ. මේ මනුස්්‍යයා නිසා තමයි මෙහෙම වනේ අපි හැදුවේ කිරිපෙව්වේ. ත චෝටි කාලෙ ළමයි හොටුවෙනකුට පිහගඳ දන්නේ. පොඩ්ඩ ප්‍රමාද වනොත් මේ නාහිං වැක්කෙරෙන හොටු ලමයි ගිලිනවා. අම්මල තමයි මේ කිසිම කැතක් නැතුව අපේ ඇඟ අතපතගාපු කිසිම කැතක් නැතුව අතපතගාපු රාගයක් නැතුව ඇඟක් අතපතගාපු. රාධාන් වහන්සේ නමක් වගේ අපේ ඇඟා අතපතගාපු. යංකිසි කෙනින් මේ ලෝකෙන්වන්ගේ අම්මා. රහතන් වහන්සේල්ලාට කියේනවා හාහුනෙයෝ පාහුනෙයෝ දක්කිනයු කියලා. බුදුරජාණන් වහන්සේ අම්මාට තාත්තාටත් වදාලා අම්මා තාත්තා ආහුනේයැයි පාහුණනේයයි දක්කිනේය මක්නිසා දෙයත් දරුවගේ ලස්සන දිහා අම්මාට බලන්න පුළුව රාගයක් නැතුව ඒ ලස්සන වැඩි වෙන අදහසින්. ඇංගපත අතගාන්න පුළුවන් අම්මට තාත්තට දරුවෙක්ගේ රාගයක් නැතුව. ඒ කාෂ්ට කාරණාව. ඒ නිසා ඒ දෙමවපියවෝ ආහුනේයැයි පාහුුණයේ දක්කිනේය. තිං අම්මතාත්තක ගුණ සී කරන්නේ. මිලෝට හැදුවනවී අතපයිටිකවක් කියල සහි කරන්නේ. පොඩිකාලෙ කුණුකානුවකට දැම්මිනෑනී කියවත් සී කරන්නේ. ඉතිං අම්මලා අපපිරයි. එපා වෙන අගුණි සීකරනවා පෝර්ණි කෝ බන්්ඩෙපාකි්වා ගමම්බිමංයන්න්නෙපාකි්වා කියලාර අක්ක මැති දේවල්ම හිතනවා. මතකතියාගන්නඩ ඔබාත් මමත් මිනිසාසර ගමනී යද්දී. අන්න අයගේ අගුණ වැරදි හිතුවා කියන්නේ අප්‍ර අමනාප බවමයි එන්නේ. ප්‍රේමනාප බව එන්න. ඉදින් අර කට්ටියට පෙනුණේ මේ රහතන් වහන්සේගේ වචයන්නේ.මිසාක්ක හිත දැක්කනෑ. එත්තනම අම්මලා කොච්චර දරුවන්ඩ සැරගලත් අම්මලාගේ හිත දරුවන්ට පේනවන වැළඳගනාඩයි පැයගණන් දරුවෝ. අම්මගේ හිද්දැක් නං ඔයි තාත්තලගේ හිද්දැක් කනම්. අවංක ගුරුවරු ළමයි හික්මුවන්ට ගන්නකොට ඒ ගුරුවරයගේ හිතීතියෙන සිතිවිල්ල ශිච්ෂයාට පේනවනම් ඒ ශිෂ්්‍යයන් කවදාව ගුරුවරයට එරෙහි වෙන්න. නමුත් අදකාලේ ශිශ්‍යියයෝත් ගුරුවරයගේ වචනී දිහතමයි බලන්න. ඉති ඒනිසා සසර පුුරුදු එකක් කෙනට එනවා ඒවා විග්‍රහ කරන්න අද කෙනෙක් නෑ බුදුරජාන් වහන්සේ හැර. එක හාමුදුරන් වහන්සේ නව ධානසාාලා ඔක්කෝම වලදන කල් ඉඳලා ඔක්කොම දානය බෙදාගත්තට පසු ඉතුරුවෙනො කෝමටි කැරන් වලඳනු. බුදුරජාන් වන්සේ පැමිණිලි කලා මේ උන්න්නහන්සේ වලදන වැලඳල්ල සුළුපටු නැත්තයකේලා. බුදුරජාන් වහන්සේ වදාලා මේ භික්‍ෂු ආත්භහෝ ගන්නුනාවය ඇතික් කෙළ යිපදලති. නි කොච්චර කෑවත් කුස ඇති කියලා දෙන්නෑකවත් සිතිවීද. අපි මිනිස්සු කනදිහ බලයිඳලලා මිනිසුන්ට දෙස්දිවල්තියනවා. අප අපි තුළ මොන මොනො ඇතිද. එක හාමුදුරණවක් දාන වලඳල ඉවරෙලා අවස්සවෙලා භාවනා කරලා එක පාරම ගුඩුස් ගල කාපු වලඳපුටික කටට ගන්නවා. කටටරම් ආය ගිලි නවා. දැන් ප්‍රශ්නයන් කාව විකාල බෝජන ුදුරජන් වහන්සේ දළ මේ භික්ෂුව ආත්ම භහව පන්සියක් එකදිගට ගවෙක් වෙල හිටිය. වමාරා වමාර කෑවා ඒ පරයොද්ධ මහන වුනත්තාවකෙවූ එවනට මෙන්නේ රහතන් වහන්සෙනවා. භික්ෂුව ගුරටාපුද අය ගිලින් ලපයිදිටම දාන්නකෙව. ඉතින් මේ මිනිස්ු අතර කොච්චර අඩුපාඩුකන් තියෙන්ට බොලුවන්ද කෙලොවරක් නැති සංසාරයක් එන්නේ එලවරක් නැති සංසාරය. එක එකක්කින ගිරියව්වල්ල කතාවල්ල හැසිරීෙන්වල්ල එක ඒක දෝහඩු පාඩු තියෙන. එක හන්දුරනමක් වතුරින් යනුට පැන ලයන්න. බුදුරජන්නාස්පදාල වන්දුරු යෝනීපදී. වැඩි ඕර්ණයයට බණහන මිනිසුටික කිර දෑදේට. මනුස්සි ගැඩවිලි ජීවිතයකි පැදිල. එක්කනෙ කතුහොල ලෝ අහිටි. කලින් වන්දර ජීවිතයේ පදදිල එ එකක්න කුඩ බලබල හිට නැත්කාරේ. එක්කන නිදාගනහිටේ පිබොරේ කලින් ජීවිතය සරපය ආර්භාව පන්සික දිගට ඇවිල්ල ඒවාගේ එක දිගට ආපෝ සංසාරයක අපි මොනව මොනුව මේක ටැරං ඇවිල්ලද්ද කියලා කෞද්ද විස්තරගල්ල දෙන්නේ. ඒනිසා පින්ව තුනේ සසර බොරුදු සසර දෝස අපිට ඇති අපි බුදුරජාන් වන්සේගේ බුදු බනපයකින් හැන් උස්සා කරම. උදු බ පපදයකින් අපි ජීවිතය වෙනස් කර ගණඩ උත්සා කරමු. ඔයාලගේ නරකු පුරුදු තියෙනවන ඒවා දැන්දම අයින් කරගන්න බලන්න නැත්තං ආයායත් සංසාරයට අයිඒක. හරි අමතර කතාවක්ේවිදියට කිව්වේ. ඉතින් පිළින්දිවච්ච මහරහතන් වහන්සේ මංහිතන්නම හාමුදුරුවන් වහන්සේලා මෙම හිතනන සාද දන්නේ මේ රහතන් වහන්සේ රජගහනුවර පරුවතයක ලෙනක් සුද්ධ කරගන්න තනීෙන් පාඩුවේෙන්ද මේ සූදාන වුණක්. රජුරු දවසක් අදදි ඇත හාන්දුරු නමංක ල ලෙනනක් සුද්ද කරන ිබි සාරජුරු යදදිී ඟට කිට්ට වුණ වන්දනම් කළ ස්වාමීනී කුමක්ද කරන්න ලෙනක් සුද්ද කරගන්න. ඉතින් ඔබවන්සේට මේ උදව්ගට ට පුළුවන්නි කෙනෙක් දෙන්න. උදව්වට කැපකරුවෙක් ගන්නවා ගන්නේකට බුදුරජාන් වන්සි තවම අවසර දීලනෑ. අවසර දුන්නොත් මට කියනවාද හොඳයි රජතුමනිමං අහල බලන්න. බුදුරජාන් වහන්සේට මේ කාරණාව සැලකළ අනුජානාමි භික්කවේ පිින්වත් මහනනේ ආරාමිකෙක් අනුදැන වදාරනෝ කැපකරුවෙ උදව්වට කෙනෙක් තියාගත්තර ගමන්නේ. රජතුමා ආයහවා රජතුමට පනිවි දු නාධිස්වාම නිමං එවන්නම් කෙලගිය රජකාරී වැඩී අමතකෝනා. බිම්බිසාර රජ්ජුරු සෝහන් වෙච්චි කෙනෙ. රහතන් වහන්සට දුන්න පොරොන්දු අමතකෝන. ඉරවසි දැන්තින් ඉන්නවාකාවලයක්ගේයට පසේ මතක් ෝනා මේ මං අර පිළින්දිි වච්ච මරහතන් වහන්සේට ආරාමිකෙත් දෙනවකි වන්නේ අර ලෙන සුද්ද කරන්න දැන් මටක අමතකෝුණා ගනං හදන කැලැන්දෙරේ හදනේ කාලේ. ගනම් මනිිනෑ ඇමැතිතුමක් එන්නවා. අමාන්්‍ය මතකද මංර තෙරන්වන් සිට ආරාමි කෙත් දෙන්න පොරුන් දුොන. එහමයි රජතුමනි. අදට දුන්න අද දුන්නේ නෑ. අදර කී දවසද්ද. ගණන් අදලකොත් දවස් පන්සීයයි. දවස් පන්සේ ගැන ඔවරු දෙකකට ගීට්ටුව සමහරයවා මතක්කලා තින ඔවරු දෙකකට ගියාට පස්සෙ. දෙන් අපිට සමාර මිනිස්සු ඇවිල්ලා හනව හන්දුරණය ෝ මට මාව මතකදගෙන මටනම් ඇත්තරම මතක නෑ. ඒ හන්දු අර අර කියලා විස්තරගේන ලාවට මතකයක් එෙනවා ඒත් මතකනේ. ඒනිසා අදඉන්තර නම් මව මතකයිද කරනම් අහන් එපා. එහිම මතක දෙයින්න බෑ මටනම් හර්ගයට අමතකේ නවා. මෙති සෝතාව පන්නම විච්චය බිම්බිසාර රයජුතුමාට රහදන් වහන්සේට දුන්න පොරොන්දු අමතකුණන්. ඉක්මනට කිව්වා මාහෙසේ කිරීම සුදු සුනේ. ඒ දින පන්සීයක් කල්ලිකයුත්වීමට දඩුවමක් විදිහට මේ මිනිස්සු පන්සීයක් ඒ ස්වාවින්ාන්සේට ආරාමික විදිර පවරන්නකෝ. මිනිසු පන්සීයක් අර ස්වාවින්ාන්සේක උපස්ථාන්ටගේ අර කන්ද වටඒට පොඩිපොඩි අට්ටාලගෙවල් ගාගෙන ගමක් හැදනා ආරාමික ගම පිළින්දවච්ච ග්‍රාමය ඒ මිනිසුන්ගේ පිනට ඒ වුණේ ඒ මිනිසුන්ගේ පිනට දැන් කොහෙදේ පන්සිීය ගෙවල් පන්සියමිනිසු කොහෙද. දෙවුලෝව ඇයි රහතන් වහන්ස පිඩපාත වඩින්නේගමට. වීතරාගී, වීත දෝසී, වීත මෝහි සක්කල කෙලේස නසපු, මහා ඉරිදිමත් මහා ආනුභාව සම්පන්න. අවසන් ශරීරයේ දරන, අවසන් කසාවත දරණ, එවතුම් මහරහතන් වහන්සේ නිකිලෙ සිතින් පිණ්ඩපාතය වඩිනු. අර ගමට. ඒ රහතන් වහන් සිට දම්බෙදූ මිනිස්සු දැන් දෙෙවුලවා දැන් දෙෙවුලෝ. පින්නට පිළිඳුවච්ච ග්‍රාමී උන්හන්සේ පි්ඩ පරති වඩිනකොට එක කෙල්ලෙක් අඩවනවා හොටු පෙරාග නරවා පොඩි කෙල්ලෙ. ඩවස්ස අරරහතන් වහන්ේ හු ඇයි අමමින් අර මාලවෙලින් දෙෙක් මෙතනින්ගියා මේක මාලයක් ඕන කියලා අඩනවා අස්වාමීනිය අපි දාශෝනේ අපි වැදකාරය ඕනේ අපිට මාල ගණ්ඩ සල්ලි කොහෙන්ද. පනන් කොහෙන්ද කහවන්න කොහෙන්ද. නොය මට ඕන ගල අන්ඩයන හරපුඩියකි. පිළිඳ වච මහරතන් වන්සේ හරී කරුණාවන්තයි. හ රිම කරුණාවන්තයි. උන්නන්සේ බිමතිබ්බ පොඩි දිරපුූල් වැල් කැල්ලක් කොය එකක් ගත ද අර කරගෙන් අර පොඩි කෙල්ල අන්ඩ අන්ට ගෙනන්ත න්න. ඒක රවමට ගෙ ගෙවා. යට ගහල ආ පැටියුමික දාගන්නකිව්වා කරට දාගත්තා රොත්තරම් මාලයක් වුණා. කීල්ල මේක මෙිහිම අල්ලා ගැෙන උඩ්ඩ පයිනවා. අර ළමයිටක කෙල්ද කරන තැන්ටි කියහිලා උඹලට නෑ මෙහෙම එකක් කියලා උඩ පයිනවා. එතකුට අර මිනිස්සු බැල්වමොකක්ද රත්තරම් මාලයා රජතුමාගේ බිසවටවත් කේමාදේවයටවත් නෑහිම මාලයා නිවාරයෙන් මේ දුප්පතෙකුට කොහෙන්ද මුං හොරකං කල්ලා. බලන්ඩගු රහතන් වහන්සේට උපස්ථාන කරන ගමෙත් අර එකට දාසකමට ආපු ගමේ මිනිස්සුද ගිල්ල රජ්ජරන්ඩ කියේලමත්තිවන අරු ොකන් කරලකෙල්. ඔත්තුව දුන්න රජ්ජරුවන්. රජතුමනී දුප්පත් මිනිසුන් මෙම මාලෙක් තේන්ටි විදිහන් නෑ මේේක හොරකන් කරලා. රජතුමා පනිවියක්ත් දුන්න මොලු පවුලු ැදෙනවර කියලා හිරී දැම්ම. හතන් වන්ේ පබෞද පි්ට පාතිවන අර ඉදිදර කවරුත්න දරු අල්ඇරලා. ලගේටුව මනුස්සසිකින්හ වරමිණ සුකෝ. මේ රහත් මේ රහතන් වහන්සිගේ සුභාවියාර කතා අබහ කරනවා. කොහෙ දෙයන්නේ මොනවදදයන්නේ අර කට්ටිය කොහෙදද කියලව බලනවා. බලනුගෙහිමතියන ඕපදූපහොයෙන දසත් දේදී. නෑ. රහතන් වහන්සනවා. ඉටසකෝ ස්වාමිණ උම් මාලයක් කොරකන් කරලා. අතට මහු මාල්ලෙත් එක්මහිරේ ගෙනච්චකව බලන්ඩකෝ කිව්වා. ද්‍රහතන් වහන්සිේ දංවලඳලා සවස්කාලෙ මාලිගාවට වැඩිය. රජතුම සිංහසනය නැගිට ආසනයක් පෙනව්වා ස්වාමීණී මොකදමි දහවල්කාලේ අර ග්‍රාමිහි පවුලක් මේ හිරේ විළංගවි දැම්ම කියල දෙනගත්තා. ඔහු ස්වාමිණී බලන්ඩකෝ මෙවු මාලයයක් හොරකං කල්ලනි රජ්‍ය මාලිගවවත් එච්චර වටිනා මාලයක් නෑ උන්ට කොහින්ද අනිවාරයෙන් හොරකං කල්ලා. හිරේ දමකිවා. රහතන් වහසේ තප්පරට අධිෂ්ඨාන කලා බිම්බිසා රජුරන්ගේ මාලිගාවවම රත්තරග ඒවාකය. මුළු මාලිගාවම රත්තරං ඕන. ඊවා සෙහවා ඔබතුමාට කොහිෙන්ද වෙච්චර රත්තර කෙලෙවවා. එ පොඩියමර වැඩකාරයන්න මාලෙයක් තියන්න විදිහ නැත්්දම්. ඔබතුමාරු කොමද වෙච්ර ගොඩවා ඊවැද වැටවුණ.හෝ අපේ පිළින්දු වච්චි මහරහතැන් වහන්සේගේ ප්‍රාතිහාරයක් නැව කියේල. උන්නහන්සේට පරවතයයක් ව උනන්තරත්තරං කරන්න පොළවා. පාර්වතය ව නත්තරත්තරං කරන්න ොළුවන් ඉර්දිී. මේ මහපොලෝ නන්තරත්තරං කරන්න පොළො. අන ඉතින් අපි උන්න්නහන්සිට මාල්ටිකක් තමයි පූජා කළ. අප ටිතින් තියෙන්නේ එච්චරයි. අපි මල්ට්‍රිකක් පූජා කලා. මල් සෑයකින් පිදුව අත් දෙෙක එකුතු කරලා වැදා. ඒ මුුණවරයන් වහන්සේට. ඒ මුනිවරයන් වහන්සේ මිනිස්සු ගැන කරුණාවයිද කරුණාව නැද්ද. ති කරුණාව මිනිසන් තිය ලොකම ප්‍රශන ආර්ථක ප්‍රශ්යනම් ඒ රහදන් වහසේට ැද මේ හැම දෙයම රත්තරම් කරන්න පුළුව ඇයිහෙම නොකලේ. මේ නිසුගේ ප්‍රශ්න මේ හැම දෙයම්ම රත්තරංගුුණත් විසඳෙන්න්නේ නන්නේ. ඒ නිසාහරත්තරංකවේනෑ විස දෙන්නේ. ඊට පස්සේ මේ විදිර පිළිඳ වච්ච මහරහතන් වහන්සේ මහා ආශ්චරයකින් ආනු භාවකින් ඉරිදිියකින් වැඩ හිටිය. වැඩ ඉන්නකොට මේ උතුම් මහරහතන් වහන්සේ මේවන්ගේ ඉරිදිියත්වයන මහෝත්තමයන් වහන්සේටත් අසනීපතත්ව ඇති ඕ. තින් දවසක් ඒ රහතන් වහන්සේට ඉසේ කැක්කුමක් ඇදන. තින් බුදුරජාන් වන්ේ ඉදා තමයි හාහාපුරා කියලා සංගයාට ඉසේ තෙල් ගාන්්ඩ් අවසරදුන්. අදහුනත්ස්වාමිාසසිෙනනම කිත තේල්ටිකද්ධානකොට බුදුරජාන්සේ ඒ කටයුත්තට අවසර දුන්නේින් පිින්ඳ ච් හරතන්. ඊරුදධාවනඇැතිකුණ. හිටවසේ ඇගේ කැක්කු මංකාව ඇඟහ රට රිදෙනු බුදුරජාණන් වහන්සේ වදාලා හුමාල අල්ලන්න ඇගට කියෝ. බි සජ්්‍ය. බුදුරජන් වන්සේ දේශනා කල තින බෙහිත් ක්‍රමටිකත්තයෙන එකින් කීපයක් මං මේකිවේ ඇගට හුමාල අල්ලන්නෙකු ඇඟ නිතර රිදෙනවනු. නිර්වස්සේ රහධාන් වහන්සේට කන්ද නැගලවෙන්නට ඇති ලොකු කම්මේ හන්දි කැක්කු මක්කාව මේ කොුල් වල නිස් රිදනවා. බදුරජන්්ාන්සි වදාලා මේ ලේ අරන්න කියලා මෙහන්දිවලින් ේ අරන්න එතකොට හන්දිකෙක්කුම නැත්තුවෙනෝක. ඊ මංහිතන් ඒක වඩ ඇති අර මොකදද අර චීන කටුද නැත්තන් අර කෝ ැල්ලෝ කරමේද එහම ගත්වයෙනවනි මංහිතන් එහෙම එකක් වඩඇති පරිවර්තන වෙලා වල්ලා. ඊට පස්ස රහතන් වහන්සේට ඇගේ දාහයක් ඇවිල්ලලා යටිපතුල් පුරන්න ගත්තා. ටස පාගල්ලවන තෙල් දලිතින් ගොඩාවෝ මිනිස්සු සප්පි නවනීතන් තේලම් මදු පානීතං. ගිතෙල් වඩරු තෙල් තලතෙල් මීහකුරු ආදිිදේවල් රහතන් වහන්සේ නිතර පූජා කරනවා. උන්නන්සේව සංඝයට දේනවා. ඉතින් සංගයා ලැබිෙන ලැබිනේවා හොඳට මේ පොට්ටනි ගහල දෙයාගන්නවා. ඉතින් සේනාසරන චාරික වඩිද්දිී සංගය මේ විදිර පොට්ටනනි ගහලතිනව දෙකලා බුදුරජාන් සිල් පදයක් පැනෙවා. ඒ සප්පි නවනී එකන්නේ ගිතෙල් වෙන්ඩරු තෙල් තලතෙල් මී පෙනෙක් ආදීදේවල් තමන්ත කියල පෞද්ජලිකව ගත්තොත්තේම දවස් හතකින් එහා තමන් ළඟතියාගන්න පාකයල්. නමුත් ඒකල අනිත් භික්‍ෂූන් වාන්සේල මිශක්ක පිළිඳදවච්ච මහරහතන් වන්සේ නෙවෙයි. ඉතින් පින්ගතුන පිළින්ඳවච්ච මහරහතන් වහන්සේගේ ජීවිත කතාව අපි විශේෂයෙන් කතා කරන්ට හිතපු එකක් තමයි මේ පුුණ්්‍ය විපාක ගැන ඒවතුන් රහතන් වහන්සේ සංසාරයේ කරපු පිංහල තමණ්ඩාපු පුන්න්‍ය විපාක පු්‍ය විපාක එතට ඒ ගැන විස්තරයක් තියෙනවා මං ඒ විස්තරයේ අපධානපාලිිය තියෙන්නේ නමුත් ඒෙන් කොටසත් ායාන් ානක වි්‍යාන පතිරන මහතතා පිලිඳවච්ච මරාතනො සිගෙනන රහන්තක පුස්තකයක් සකස් කරලා තියෙනවා. ඒකෙෙන් මං කොටස් කිහිපයක් කියන්න. ඔබට මතකයිනේද මේ අ සරුවධානය දෙනකුට කුඩ හදලද ඔන්න. වේවැල්වලින් කුඩ හදල රත්තරන් සලුවලින් වහලා. තින් බුදුරජාණන් වහස්සේටත් භික්‍ෂ සංගයාටත් චත්්‍ර කුඩ පූජා කරලා. ඒ රහතන් වහන්සේ දේශනා කරනවා ඒ රහතන් වහන්සේට ලැබිච්චානි සංස. හැබැයි මේක පූජා කරන හැමෙක් කෙනාට මෙහෙමෙ එන්න. දෙන් අපි කියීනවන මේ පින්කමෝකට කරන්න කියලා එහෙම කළට කර්මය සකස්වෙනි ජේතනාවටනු. දෙන් සත්තු මරණ කෙනා අපා යනවනං අගුලි මල කොමදරහත් වනි. එසකට එකම කරමයෙන් එකම විපාගෙනවා කියල ගන්නෑ. ඒ ඒර ඒ කර්මය කියන එක නිත්‍යය ස්වභවිනේ අනිත්‍යය ස්වභවිතියන්නේ. ඒ නිසා කවරු අරි කෙනෙ මේ පොතකින් මේක බලාගෙන බලාගන ඉදල මේ ආනිසංස මත් ගන්න ඕන ඒනිසා ඕක පූජා කරන්න නෝක පූජා කරන්න නඕක පූජා කරන්න ඕන කියනගේ වැරද්දක් තියෙනවාම කියලා නම්මං කියන්න හ චේතනාව තමයි. ඉදි මේ රහතන් වහන්සේ එදා පූජා කරනකට ඇතිවිච්ච චේතනාව ඔබටත් දෙඇදවුුණු. එහෙමෝනොත් සමහරවෙලාවට ඔබටත් ඒ විපාක එන්න පුළුවන්. මතකතියාගන්න තමංගි චේතනාවනුවයි විපාකෙන්නේ. කියනවා මම එදා බුදුරජාණන් වහන්සේටත් රහතන් වහන්සේලාටත් කුඩ පූජා කලාද ඒ කුඩ පූජාවෙන් මම් නිවන්දැක් දකින ජීවිතය දක් වාපු ගමනේ මට විපාක අටක් ලැබුණ. තමයි මට කිසි කලකත් සීතලින් උස්නිම් පීඩාවක් කාවෙනෑ. කවදාවත් සීතලින් පීඩාවට පත්වෙෙලනෑ. උනුසුමින් පීඩාවට පත්වෙලනෑ. මගේ සරීරී දැලිකුණු රැඳුන්නෑන්ෙ නොමිියාපු ගමනි. ඊළඟට ඌවදුරු ඇති වුන්නේෑ කෙනව විපාත් ඇති උන්නෑ කියේනවා. ඊළඟට හැම කල්ලිම මම පුදසත්කාර ලැබවා. ඊළඟට මට සියවුම් හමක් ලැබුණා. ඉත ගොඩක් පිරිසිදුවන මේ බවය හැර සසර සැරිසරූ හැම බවයකම කුඩයක් නෑ කෙලෙකක් මට නෑ කියනවා. මට මේ ජීවිීතයි අමුතු කොඩක් ඕන්නෑ කියනවා විමුත්ති චත්තරය විමුක්තිය නැමැති කුඩේ මාළඟ තියෙනවා කියනු මං ඒ අයට ඉන්න කියනු. ඔන්න කුඩ පූජාවය යානිසංස කියනවා මට ඒවා ලැබුණේ කුඩ පූජාව කරපික නි සංසවවිද දෙටක කියන. ඊ පස ම බුදුරජාණන් වහන්සේට සංගයාටත් වස්ත්‍ර දන්දීලා අනුසස් අටක් මට ලැබුණ මෙ ආපු ගමනේ මේ පොදුකාරණාවන් නිවීග කියන් නිමතක තියගන්න ඒ රහතන් වහන්සේ ආපු ගමනේ ඒ රහතන් වහන්සේට වස්ත්‍ර පූජාවෙන් ලැබිච්චි විපාක. ඒ තමයි සසර උපං සැම කල්ලිහම මගේ හම රම්පැහයයිෙන් තිබුණා දෝවිල්ලි තවරුන්නේ අතිසේම්ම දීප්ති පන්ත් වනාා. මම ප්‍රතාපවත් වුණා සිරුර අතිසෙෙන්ම්ම සිනි දුණ. ඒවාගේම මම කැම්මැති කැමැති පාටවල ඇඳුම් මට හැම ජීවිතයක මඳින්න ලැබුණා. මේ වනහි වස්ත්‍ර පූජාවේ මා ලැබුවානි සංසයි. ඔොන වස්ත්‍ර පූජාවෙන්. ඒ විතරක් නෙවෙ කෝසෙය වස්ත්‍ර කම්බල වස්ත්‍ර කොම වස්ත්‍ර ඒ කියයන්නේ. ලෝකී වටිනාම ඇඳම්වර්ග අඳන්න ලැබුණකය. දැන් කොයිතරන් සංසාරය අද්දන් අපි මුහුණ දෙනවාද සමාර ජීවිත තියෙනවා අපිට මතකා අපේ ගංවලත් ඉති ඒ කාලේ දෙන්නම් වෙනස ටවුන එකට ගියත් යන්නේ බේල් කඩයට. බේල් කඩට දමයි යන්නේ. එක්කෝ අර පරණ එකො ඉවත් කරපු එක්කෝ ඇඳලා සොද්ද කරපු ඒවාගේ ඇඳුම්මයි හැමදාම ගන්නේ කවදාවත් අලුත් ඇඳුමක් ගන්න නෑ. ති හුදික් ගත්තුත් සංසාර දීපු නැදක තමයිතයම. දෙන දෙයක් වොනත් දීලදීන්නේ භාවිච්චි කරපු එක. අලුත් දෙයක් දීලනේ. තින් තමන් දුන්න විදියට ලබුණ කියනෝ බුදුරජාණන් වහන්සේටත් සංගයාටත් පාත්‍ර පූජා කල්ල ඒ පිණී අනුසස් මට ලැබුණා මට සෑම ජීවිතයකම ආහාරගන්න ලැබුණේ වටිනාම භාජන. කෑමකාලතියෙන් හෑම ජීවිතෙන් වටිනා භාජන වලින්. ඊ පාත්‍ර පූජගරූ පිම් බලින් ුවදුරක්කාවනෑ විපතක්කාවෙන ගංවතුර සුල්ලි සුළන් කොුණටු ගස්කඩාගෙන වැටින් මේ රාතන් වහන්සේ අර සරුවධානය දුන්න දවසේදලා නිවන්දකෙන ජීවිතය දක්වා හෙම විපතකට පත්වෙල නෑක. පාත්‍ර දන්දුන්න පින් බලයෙන්. හැම කල්ලීමම අන්නයගින් පූජාල බොන. ආහාරපාන වස්ත්‍ර මෙම සේනාසනව ලඩුවක් තිබබෙනෑ. මාගේ බෝග විනාසඋන්නෑ. මට හොඳ හිතත්වේ බරිජුහිතකින් මට ඉන්ඩ බොල. එම කල්ලි මං හොඳ දේට කැමැතිව වුණ මම කෙලෙස් බහුල වන්නේ මංමී ජීවිතය කෙලෙස් නසල දෙන්ම ඉතිං දෙවුලො යිඉපදුනත් මනුසුලෝක පදුනත් මං ගුණුවත් කෙනෙක් වුණ පාත්තර පූජාකරපු පින් බලයටකය. ඉර්වස්සේ බුදුරජාණන් වහන් සිටත් භික්‍ෂු සංගයාටත් අලංකාර මිටවල් ඇති දැල්ලිපිහි ි පූජාක ලදකල්න්නම් ැල්ිපීනය රේසරතියෙන්. දැල්ලි පිහි පූජා කරල ආනිසංස අටක් ලැබුණ සසර උපතින හැම ජීවිතයකම මම හරි දක්ෂයි සූරයි. හරයට හිත වීරයවන්තයි හිත විසිර ගියනෑග යම් වැඩත් දන්න තයි ඔලුව කලබොල වෙන්නන්නේ ඔොදට තිය නොහිතේගේ විසාරදයි ඕනම දැනක බයනතුව වැඩ කරන්න පොළවා. දෛරිය වීරය ඇති වනා ඊර් පස්යේ කවදාවත් හිත කඩාගෙනවට උන්නෑ. හැම්ම වෙලාය මට මේක කරන්න පුළුවන් කියලා හිතට එෙනවා ගෙන හැඟීම. ඒ විතරන්නේ වෙයි. සියුන් වූ අසම වූ පිරිසුදූ කෙලෙස් සිඳින නුවන ලැබෙන්ටත් ම දැලිපිහි පූජාකරහෝ පින උපකාරය වුණක්ය. ඊරසිකිනෝ බුදුරජාන් වහන්සිටත් භික්‍ෂු සංඝයාටත් තියුණු ආයුදාදිය එකයන්නේ වේ. ආරාමවල පාවිච්චි කරන තියෙන පිහි පෝරෝවායු දොයි වගේතව. ඒවාගේ පූජා කරල යහපත් හිතක් මට ලැබුණා. වීරිය ඇතු වන ඉවසීම ඇතුව වනා මෛත්‍රිය නැමැති අවිය මට ඇතු වන. එසේම වජ්්‍යරයක් හා සමාන තිවුණු නොුවනක් ලැබුණා. තුට මගේ නොවන කෙලෙස් සිඳින නුවන ලැබෙන්ඩ මං එදා ඒ ආමිසේ පූජාකරපය එකත් හේතුනා කියනු. පැදිලේද. ඒ තමම් පූජාකරපු දේතාවගේනවා ඒකට. ඇැබැ යෝනිසෝ මනසිකාරයෙන් තමයි ප්‍රඥාව උපද්දවා ගත්තේ උපදවා ගණ්ඩ ප්‍රඥාවත් තියන්න ඕනිද නැද්ද. මතුකොරගන්න ප්‍රඥාවත් තියෙන්න්න ඕනිද නැද්ද. දියුණුුවෙන්ට ප්‍රඥාවත් තියෙන්න්න ඕනිත නැන්ද මෝරන්න්න ප්‍රජ්ඥාවත් තියන්න ඕනිත නැන්ද. එහිනගේ මෝරන්ඩ හරි දියුණුවෙන්ට හරි තියෙන ප්‍රජ්ඥාව කියනක පිනෙන් තයි ැබෙන්නේ. ගහක් වනත් පොහොර දාලා වතුර දාළ ගහ ලොගුගල්ල ගණ්ඩ පුලුවන් ගහ ලොගුගල්ල ගණ්ඩ බීජයත්තියෙන්න්නේෙ බෑ. නොුවන කියල බීජයත්තියෙන්න්න ඕන වීරිය කියල බීජයත්තියෙන්න්න ඕන සීලේ කියල බීජයඇත්තියෙන්න්න ඕන ඒක සංසාරය පිම්බලෙන් එන්නේ. ඒකට ආහාර පෝසණය සත්පුරුෂයාගින් ශ්‍රී සද්ධර්මස්ත්‍රවනින් බාහිරෙන් ලැබිෙන පෝෂණය යෝනිසෝ මනචකාරයේ නැමැති අභ්‍යන්තරින් ලැබෙන පෙළඹවීමෙන් ඒ ප්‍රඥ්ඥාවඋපද්දිනවා ඒ වීරයොගදිනවා. ඒ නිසා මාපප ම්්‍යේතු පං්ඥස් නමන්තන් ආගමිසති මේ පින් පොඩීජියල මේ පින් කියන්න මොනවාද කියල පිනට ගරාන් දෙපා පොඩි පිනත් එන්න කියලා ගරහන් දෙපා උද බිඳදු නිපාතියන උද්ද කොම්බෝපි පූරති වතුර බිින්දූ බිඳූ වැටිලන්ව කලයක් පිරෙන්නේ. පූරති දිහිරෝපුං්ඥස්ස තෝක තෝකම්පියාචින නුවන තියෙන කෙන පොඩි පියුඩිඉපින හරරිකතු කරල්ලා පිංග්‍රස්කරගනු. බලන්නොක බුද්ධ වචන අද කාල මිනි සුපිනට ගරහනවා. ඊර්බස්සි තියෙනවා දි ඉදිකටු ලක්ෂයක් පූජ කරන්න ඉදිකටු පූජා කරල්ල මට අනුසස් පහක ලැබොන මට කවදාවල් සැක හිදිලනෑ කියෙන අනිත්තයිග මේගන මුදදිකටු පූජා කර නොනේ දිකටු ඇනගන්නවල් සැ මට අනිත්තයි ගැන සැකක් හිතිලනේ ඒවාගේ මම කරන්න යමක යද්දි මටක කරන්න බැරිවෙයි දෝ බැරියෝදද කියල පස්ස ගහන්නේ ඒම හිතිල නෑ කියන. මට එ එහෙම හිතක් මට ලැබුණේ ඉදිකට පූජාගර ූපෙන් බලින්ක. මතග තියාගන්න චේදනාවයි කරමය මටත් ඔොහොම හිතක් ලැබේවා කියලා නිකං කරන්නන් වාලෙ කරලා නෙවෙයි. හැබැයි මතක තියාගන්න අදයි එකලයි වෙන සතතියනවා. එදා ඒ ගෘහපතියා මේච පිරිකර පූජා කළලේ ආනිෙ සංස දැනගෙනද. අද මිනිස් සුපියූ ජකරන්න යානිසා අත දැනගෙන ලෝබ මෝල්ලික උපක් ලේස සහිත හිතකින්. මංකීනක තේරෙනවවා. එදා එයාට තිබ්බේ අත්තාරිනක අත්රි ඉන්නව තමයි. තමන්ගේ දානය හොන්දට සුද්ද කරගන්න තම වුවමන තිබේ. දැන් තේරෙනවාවද අපිට ආනිසංසා අඩුවෙන්න්න හේතුව අ්‍යවාරයෙන්ම දැ මේ බණටි ගහපු ගමනත් ඕකු උපක් ලේසිට කැරකිල ඇනවා පූජා කරනවා ඉදිකටු කියලා එතකොට ඒකේ ආනිසංසිත් එක්ක පටිබද්ධ හිතක් අපට තියෙනවා උපක් ලේස හිතක් තියෙනවා. එතු මේ පින්කං එක් මලක් පූජා කරලත් නිවන් දැක්කේ ඩි දේකෙනනු දෙවුලෝ ඉපදුනේ එයාල හි පින්කම කල්ලා තියෙන්නේෙ නොබැදදුන හිතේ. අත්හැරලම කරලා. ඉතිං ඕන ඕනකමතියනෙ දෙන්නමයි. පහදින්නමයි පැහැදුන දැනට දෙන්නමයි. සංගයාට ගරු කරන්නමයි. තුනරුවන් පුදන්නමයි ඕමනාව තිබ්බි. ඉති ඒ පිම්බල්ලෙන් බලන්න ඉදිකටු පූජා කල්ල සැක්ක නැතිහිතක් ඇති වනා සැක්ක සිඳීමට හැකි වුුණ කියේනවා. හමන්ගේ සිතේත් අන්නයටත් සැකයක්කාවොත් එක නැතිකල් ලදාන්න පුළුවන්. මන්ගේ රූපේ විසිතුරෝණ බෝග සම්පත් අඩු වන්නේ තියුණු ප්‍රඥාවක් ලැබුණ, ගැම්ඹුරු ප්‍රඥ්ඥාවක්, අර්ථ තේරෙන ප්‍රඥාව, මෝහේ නසන ප්‍රඥාවක් මට ලැබුණ, ප්‍රඥාව ලැබෙන්ඩ ඉදිකටු පූජාකරපු පිනත් හේතුනා කියනු. ඒ රහතන් වන්ේට. ඇයිති ඉදිකාට්ට පුළුවන්නේ සවුන් තැන විදගෙන යන්න ඉදිකටට බැරිද සවුන් තැන විදගෙන යන්න ඒවාගේ තමයි සවුන් කරුණේ අථර්ථය දකිට පුළුවන්ගුණනාකින්. ඊට පස්සේ එනිසාක් කරන ඕනම පූජාව හිතෙන් අත්හැර ලම පුදන්න. ඊට පස්සේ කියනවා මම නිය කපන උපකරන අදකාලේ වටම ක කියන්නේ නියකට බදුරජාණන් වහන්සේ තත් භික්ෂංගයාට නියපොතු පන උපකරන පූජ කල්ල අනුසස් පහක් ලැබන ගොඩා දෙසිදාසයෝ. මං මේ ආපු ගමන මං හිටපු ගෙවල්ලල ගොඩා දෙසිදාසයෝයවා. වැඩකාරයවෙන්නවා. ගවපට්ටි ගොඩා ගවයෝ වැඩ වෙනවා. අශයෝ වැඩවෙෙනවා. ආරස්සක වැඩි වෙනවා. අත්තට පයට සේවකෝයන්නවා. උයන කියියන දේට පවා සේවක න්නවා. සේවකයෝ දැසිදස්සෝ වැඩි වුණ කියනු අර නියකපන උප කරන පූජයකරූ පින්බලයට. ඊර් පස්සේ මං වටාපත් පූජා කරලා. සීතලෙන් උණුසුමින් පීඩාවට පත්ව වන්නේ. ඇගේ දාහයක් ඇතිවන්නේ. කයේ පමණ ෝ සිතේද දාහයක් ඇතුවුන්නේ. රාගගෙන්න්න දේශගින්න මෝහගින්න මානගින්න දිට්ටිගින්න කියන, මේ කෙලෙස් ගිනි නිවාදමන්ඩ මට උපකාරය වුනා කෙන වටාපත් පූජාකරපු පිනයි. මොනර පිල්ලොලිං කරපු වටාපෙතු වූයි. චාමර සෙමර පූජාකරපු පින් බලයයි. කවදාවත් රාගෙන් පිච්චිපිච්ිපිච්ි ඉඳලනෑ කියනු. දාහය දුොරු කොච්චර දාහයක් කෙලෙස් හිත සත්ත්වයන් ඇැතුවෙනවාද. කරාග ආපම තොලකට වේලිලාම් ඇඟ වේලිලාම්. තරහා ආපුම කියන වචන කියාගන්නඩ බැරුව තටම තටම බයක් මෝහේ ආවට පස්ස සිහිකල්පනාව නැතුව කියන වචන කියාගන්නඩ බැරුවෝ ගොල්ු වෙලා දාහය. ඉතින් ඒක නිකෙලෙස් බවින් බුදුරජාන් වහන්සගේ ශාසනය මමසිින්ද කියනවා. ඒ සිඳින්න මට හයිිය දුන්න කියනවා මං එදා පූජාවල් කල්ද තිබ්ික්. උ්ල් කලා තිබ්බ. ඊට පස්සේ දැන් සමහරයින ඔච්චර පරිකරමොටද ඔච්චර දේවල් මොකොටද කියලා හෝස්ගාන් න හෝස්ගානෝ පිරිකර සහිත විශාල ධානය පූජා කලොත්තේ අද කාලනනාගත මෙ දකි අමාරුයි නැත්තෙත් නෑ ඊලකට පෙරහංකට පූජා කල්ලාගැන වතුර පෙරෙන දේවල් අද කාලෙ පෙරංගටඩන අදකාල තියනෙ ෆිල්ටර ඔය වගේවා.ඒ පෙරහංකට පූජා කරල මම දීර්ගායස ඒ ආල්ුස් වැඩින පින්කමක් පෙරහංකට පුජාව. සොරෝන්ගෙන් හෝ සතුරංගෙන් හෝ මහට කිසිදු පීඩාවක් අවියායුදවලින් වසවිසිවලින් හානියක් ඔන්නෑ. ආයු ගෙවී අනතුරු මරණය සිදුව උන්නෑ කියනවා. එක එන්නේ අකල් මරණවලට පත්වලනෑකි. පෙරංකඩ ආයුස රකින පින්කන්තියනවන්. පිින්කංවල බලයකය. ඊටවස බුදුරජාන් වහන් සිටත් භික්‍ෂු සංගයටටත් හිදිී ගුලාා ඉදි කටුදාන භාජන පූජා කල්ලා සිත්තේ සැපය කයේ සැපය හිඳ ගැනීම සිට ගැනීම නිදා ගැනීම ඇවිදම යන ඉරියව් හතරේම සුවසේ හිතියකේනවා ඕන්න පතන්න ඕන සුවයක්කේක දැන් අපි ඉන්දගනීතියත් අමාරුවයි අරේෂ්ට හැරෙනවාම හිට හැරෙනවා. හිතගෙන හිතා හිතියම අමාරුවය මොකකටහරි ඒත්තුවෙන්නඩ ඕන නිදාගන හිතිියත් පෙරලෙනවා. ඇත්තටම අපිට එකම ඉරියව්ෙන් ඉන්න පුලුවන් ඉරියව්වන්න ෑන. හැම ඉරියව්වකම අපිට අපහසුවේනවා. එදි මෙතුමාට එහෙම ඔන්නෑගේ න ගත්තකරපු සංසාරයේ මක්නනිසාදයක් දරකරපු පිම් බල රි නු සරර්වධානය විපාක. අන්සකට පූජා කරලා අනුන්ගේ සිද්දකිනා නොවන පෙරජීවිත දකින නුවන පැහැපත් සරීරය මේවන් ලැබෙන්ඩ මම අංසකට පූජාකරපුයක උපකාර වුනාකය. නැවත නැවතත් මම කියන්නේ. එතුමා එදා පූජාර කළේ මේ ආනිසංස දැනගෙන නෙවෙේ. නිර්ලෝබී සිතින් මසුරුකම දුරු කරල පූජා කළ. නිර්ලෝබී සිතින් මසුරුකම දුරුගරල පූජා කළ විපාකයවා. නමුන් මේ ලෝකී ඇතැම් සත්‍යයෙන්වා. විපාග ැනගත් අට පස්සේ තමයි පින් කරන්න ඒ නිසා බුදුරජාන් වන්සිේ පිනේ විපාක දේශනා කළ මේ ලෝකය එතන් සත්වයා විපාග දැනගත්වර පස්සේ තමයි පින් කරන්න ඊට පස්සේ ඉන්න පටි පූජා කළ නිනේ බඳින පටිය ඒ පටි ලක්‍ෂයක් පූජා කළන්නේ සමාධයෙන් කම්පාාවන්නේ කියනවා සමාධිය වශී භෝත වනා කියනවා පිරිස බිඳෙ න්න ැ නොට දැන් පටියෙන් ගැට හල නැතිය ඒවාගේ පිරිස එකට ඉන්නවා විසිර එනෑ. ඊළඟට මං කියනදේ අනිත් අයි ඇහුවකේනවා. ඊළඟට හොඳ සිහියකින් තැති ගැනීමක් නැතු හිටිය ෙනො දෙව්ලොවත් මනුලුවත් තිප දෙෙද්දී. ඉන්න පටි භූජාකර වූ පම් බලයට ඒක මට ආවේ ඒකයි කියන මට පේනවාකය. රැහත් අන්වහන්සේ. දෙ අපි කතා කරන්නේ කුමන රහතන් වහන්ේ ගැනද. ඉලින්දිවච්ච මහරාතන් වහන්සේ. ඊළඟට කියනවා පාත්‍ර ආධහර එකනි දරනු පාතී තියන එක භික්‍ෂු සංගයාටත් බුදුරජාන් වන් සිට සංගයාට පාත්‍ර ආධහරක පූජා කරල කම්පා නොවන හිතක් ඒවාගේ දහමක් ඇසුවානං ඒ දහම මතකතියාගන්න හිතක් ඒවාගේම ප්‍රබෝධමත් හිතක් ඇසූ දහන් අමතක නොවන හිතක් හොඳින් නිශ්චිතව පැවැති හිතක් ඇදුනා කලෙකනව පාත්‍රාධාර්ක පූජා කරලා. දෙන් ඔය උදේනි රජ්ජුරුවන්ගේ මාලිගාව හිටිය දාසියක් පොන්නඩාසී. පොන්නනවෙේ කුජ්ජුත්තරා. කවුද කුද්ජුත්තර පළවෙනි බනාහනකොටම සෝතා පන්න වු නනාගමුණ. ඒ ඇහල ඒ කොජ්ජුත්තරට දර අහනාහන බන මතකයි. ැයි ඇ දසියක්කුද වෙලයන්න. තින් පස්සේහවා මේ ගුජ්ජුත්තරට ගොඩා බනමාතක ඉටිනවා ඒට හේතුවම කද්ද කියර. මේ ගුජජුත්තරා අතීතයේ රජ මාලිගාවක බිසවක් වෙල හිටියා. ඒ මාලිගාවට ධනිි වලදන්න පසේ බුදුරජාණන් වහන්සේල් අටනමක් වඩිනු. ඒ අටනම ධානි වලදට වෙල්ල පාතරවට උනු පැන්දාල හෝදනකොට පාතරේ අල්ලන්න බෑ ෙල් නොම. එදකට ඒ බිසවුන් හන්සේගේ අතේ තිබිල තියනවා මේ පැත්ති වලුව අටයි හතරයි මේ පත්තිවල්ලූ අතරයි. අතේ තියන වලල්ල ගලවල තිබ්බ පාතරයේක උඩතියන්න. මේ වල්ල ගලවල තිබ්බ. වලල්ලුවට පාතර ආධාරක කටක්විදීට තිබ්බ. එදදා හෙදලලා උපනුව පංජීවිතයේ ඕනුම දෙය මතක හිටනවා. සෙල්ලවෙෙන් නැති හිතත්වයෙන. යමත් දරාගන්න පුළුවන්. ඒනිසා මේ බුද්ධ සාසනී උපාසිකාව අතර වැඩිපුරම බන මතක හිට උපාසිකාවත් තමයි කුද්ජුත්තරා. හොන්දොට බනමතකයි. ඔයි ත්‍රිපිට කියන එක දහම්පරියාය තියෙනවා ඒ දහම්රියාය ඉතිුත්. ඉතිවුත්තක කියන දහම්පරියාය නවංග ශාස්තෘූ ශාසනයේ ඉතිවුත්තක කියන දම්පරියාය ම තයාග නට කුජුත්තර ඉහ චරේ පිා කරපුගෙනාම කොහො ඇයි මේ කුද වනේ කියළ කුද වෙලයන්නේ. ඉටවසකො එදා දානයට වැඩිය කුදවිච්ච සරීරයක් තිබ පසේ බුදු කෙනෙ. උන්නන් සිධන වනල ගියාට පසේ අනිත් ිස්සෝරුන්ට කිව්වා අරහා අරශ්‍රමණයන් වහසේ ගේ මේ විදිහටනේ කියල රංගපාල පෙන්නවා. ඉදදා ඉඳල ශරීරය කුදුයි. බඔ කතා කරන්නේ උතුන් කෙනෙක් කතා කරන විදි නම් ඔය සමච්චලේට අනුකරණය කරන්නේ යනන විදිිය කතා කරන විදි හැසිරෙන විදි ඔබ අනුකරණය කරන්නේ විහිලුවට ගත්තේ හෝ උතුන් කෙනෙක් ගෙන සංසාරයේ සංසාරයේ තමන් කරනදී තමන්ට එනවා. ඊර් පස්යකී අහනවා එ මෙයා දාශයක් වනේ යැයි මෙයා එක කාලයක රජ බිසවක් වෙලා ඉඳදිද දින්න ඒ ගෙදෙක්්ට රහත්මහිනිින්වහන්සේ නම දනට වඩිනෝ හිතවත්. එදාමහි වස ධනට වඩින්ට ප්‍රමා දෝන මේ කුමාරිකාව කොන්්ඩ පීරපේර හිටිය මේ කොන්්ඩ හද හදා. අර රහත් මිහිණින් වවහන්සේ එතින් වැඩිය අඩනකට අන පනකොඩ දන්න කිවවා. ඒ තත්්පරේට රහතන් වහසේ දදිවසින් බැලල් වරහත්මණන් වහන්සේ. නොදුන්නොත් හිතේ තරහක් එනෝ. මැරුණට පස්සේ නිරේ යනවා. දුන්නොත් උප නෝපංජීවිතයේ වැඩකාරයක් වෙලා එප දෙනවා. අපා යනුවට වැ ඩියක මුොදයි කියලා පනාවරන් දුන්න. රහතන් වහන්සේ නමකගින් තප්පරයක පනාවක් ගැනීම නැමැති වැඩේ කරලා. උප නෝපංජීවිතය දාසයි. අ ගුණවත් අයගින් වැඩගැනේම. එතරං නැතත් ගුණවත් අම්මා කෙනෙක්ගින් වැඩගත්තුොත් ගුණුවත් තාත්ත කෙනෙක්ගෙන් වැඩගත්තොත්. ඒකයි දේපුතේ කියන්නේ උඹලගේ අතපය හිය වියගෙන එනකොට. උඹල උඹලගගේ ඇඳුම් උඹලම හෝද ගනිල්ලා. සමහර ළමාලපට ඉන්නවා අපි කතා කල බණුට අවරුදත් ධහටයි දහනවය විස්සයි විසිපායි තවම ඇඳුම් හෝදන්නේ අම්මලා ඇයිුේ මහ මිනිස්සුන්කින් වැඩ ගන්නේ. තමන් කාපපු පිංගානිිකෝපි තමන් හෝදලතිය පල්ලා. ඇයුයි මහ මිනිසුන්ගින් තවමත් වැඩගන්නේ. තමන්ගි ඉන්න කාබරි තමන්ගේ ඇද තමන්ගි බඩුමුුට ටික මන්ටික්් පිළිවෙලක් කරගත්තන අම්මලාට වදයක් නැතුව තාත්තල්ලට වදයක් නැතුව ඉන්න දැනට වදයක් නැදුව වෙහිෙරට පන්සලට අසකෝට විහාරස්ථානයට ගියත් එතන වැඩිටික තමන් කරගන්න විදියට ඒ කයිතින් මේ යුගයේඉදී ගොඩාක් වෙනස් ඉතින් පාත්‍ර ආධාරක ගැන කිවේ ඊළඟට භාජන පූජාකරපු පින්බලයි භාජන පූජාකරපු පින් බලෙන් දෙම් භාජනකැන අපිද අදකාලෙ එකත්වත් මේ බුද්ධ පූජා භාජන සංගයා පරිහාරය කරණය කරන භාජන දානසාාල්ආගේ භාජන වෙහෙර විහාරවලට ඕන භාජන කියලගමු ඒ භාජන පූජාකරපු පිම්බලෙෙන් සංසාරයේ තමන්ඩ වටිනාම තමන්ට අවශ්‍යය උපකරන වටිනාආකාරයෙන් ලැබුණ කියනවා. ඊළඟට භාරියාාවෝ දාසි දාසිී ඇත්තු අස්වයෝ රථ පාබලකෙන චතුරංගි සේනාව පිරිවර සම්පත් ලැබුණ කියනවා. ඒ කියනවා මං ආපු සංසාර සර්ව පඩිස්කාර පූජාවදීලා, ඒ පිංගම කරලා ආපු සංසාරය කවදාවත් බැඳලහිටපු නෝනා වෙන මිනිහික් ගැන හිතලනයක. තමන්ගේ බිරිින්ද පතිවත රකිඩ තමන් සංසාරි භාජනය භාජන පූජා කරල තිබ පිනාවකෝ. භාජනයකට යමත් දෙමුත් විසිරෙනවද ඒකමද තියන්නේ. ඒකෙම. එම් බැන්දනම් බැන්දම තම යාය වෙන මිනිියලනෑ ඔලුවේ. ඒ නිසා පිරිමෙන්ටි කියන්නේ භාජනයකටත් අතහපල්ලා. භාජන පූජාව ආනිසංසකය ඇබේ මතක තියාග නැවතත් මේ කියන්න ඒ රහතන් වහන්සේ ඒ පින්කම කරන කාලෙ නිරලෝබේව වෙන සිතිවිල්ලක් නැතුව අත්හරින්න සිතෙෙන්ම චේතනාවෙන් කරේ. එක්ම පින්කමෙන් හැමෝටම එකම විපාකයන්නේ නෑ. ඊඩ පස් ඇැතියෙනවා තත් මේ පින්කං කියලගත් තියෙනවා. දැන් අපි ඕනත් මේ අනුසාරයෙන් තම පින්කං ගැන කියන්නේ. දැ සමාරය කරදර තමන්ඩෙන කරදර ගැන. ඊළඟට තමන්ඩෙන විපාක ගැන. ඊළඟට අපික ආයුස මාරක හීනෙෙන් බය වෙනවා. ඒවාගේ දේවල් ගැන කියද්දි. ඊළඟට මරණේ ළඟයි වගේ නෙමිතියෙනවා. එතකොට අපි මේ වගින් බල්ල තම පිංකන් කියන්නේ. පෙරංකට පූජා කරන්න්න පැම්පෝජා කරන්න ඊළඟට ස්මරණයට කැපූන සතුන්නේ දහස් කරන්න ඊළඟට බෝධීන් වහන්සේල් අට පැම්පූජා කරන්න ඒවාගේ පින්කන් කියන්න මේ වකින් බල්ලා දමයි නැත්තන් අපි දිවසින් බල්ලා නෙවෙයි. එහෙම බලන්න දිවසක් මාහසන නෑ. මෙැහත මිනිස්ුවිදනු දිවසක් දයෙනවා කියලා. මේ පොත්වලින් බල්ල කියන්නේ. එක උපාසිකාවක් කැවිල ප්‍රශ්නයක් කතා කරන්න ඉස්සර ඉඳගකිරනවා කතා කරන්න. යි කියලා උබහන්සිට පෙනෙනවා ඇති. මංගුවන මට පේන නෑ නැ පේනවා. කියල කියන්න ඇතු ඉන්නවා. ගේ හරිහරි හ ප හෝ නැතුවන හරි ඔයාම කියන්නක කියල තුයි මොකක්ද්දුව අපබ්‍රන්සය කිව්ව. ඉතින් ඒවාගේ දීවසක්වත්. අමදුඥාණයක් වන්වී බුද්ධ දේශනා සහ මේ ඒ කාලෙ කරපු පින්කං එක. තුරු මතගතියාගණ්ඩේ නිර්ලෝබිවා අත්හරන හිතෙන් සම්පූර්ය උපක්ලේසවල්ලින් නොබැදුුන හිතෙන් ඒ පින්කං කල්ලා ඒ උත්තමයන්න මේ වගේ විපා කලැබිලදයන. ඊර්වස්සයේ විද්‍යාවන් මන්ත්‍ර නොයි කාගමදධර්මයන් සියලු ිල්පියන් හොඳින් ප්‍රගුණ වෙලා ති නොකින් වාහපු සංසාරරිෙ. ඊට තැලි පූජා කලත් කුඩා තැටි ඒ තමන් ගොඩා වටිනාා භාජන හම්බනා කියනවා ඊළඟට හොඳට වතාවත් කරන්න පුළුවන් කියනවා. හොඳ ගුණවක් කෙනෙක් වුණනා කියල කියනවා. යහපත් ක්‍රියාවල ඉෙදිල්ල තියෙනව කියන තලි පූජාකරපු පිම්බලින්. තුර මේකින් තේරෙනවා නේද යන්කිසි ගුණධරම උපදවාගන්න එයා සංසාරය කරපු පිම්බලයක් ඕන කියන එක. කීකරුවන්න. දහමට අවනතවෙඩ දමනයවෙන්න ගුණධරමපුරුදු කරන්න තමන් සංසාරය කරපුු පින්කමක විපාකයක් බලවානු. තින් එහිම නෑකිවෝත ඒක බොරුවා. ඊට පස්සේ කියනවා ම බෙහෙත් පූජා කළ ඒකේ ආනිසංස විදිහට ආයුෂ්‍ය බලය වීරිය, පැහැපත් සිවිය, කීර්තිය සැපේ ඔවදුරු රහිත බව පත් රහිත බව හැම කල්ලෙ අනුන්ගේ පුදසක්්කාරයට ලක්වීම මේ ලැබුණ කියනවා. ප්‍රේයංගෙන්න් විංවීමේ දුකින් ඇඩුේ නෑ වැල පුන්නැකය. ප්‍රේයංගෙන් විංවීමේ දුක හදවත පසාරු කරගෙන ගේ නෑ කියනවා මං සංසාරයේ අවුස්ධ පූජාකරපුු පෙන් බල. ඉං මේක අදකාලයට අපි ගත්තොත්තේම සමහර දුක්වලට සමහර දුකින් අවුරුදු දෙක තුණ හතර පහ සමහර අම්මල පුතාලා මැරිල්ලා අවුරුදු පහළුව දාසේ අදටත් දුකෙන්ගේන්නවා. ති මේ අවුසද පූජාවත් කරන්න. මී පැනේ ගිතෙල් බෙහිෙත් අසද අවසද දන්දනයක එහෙමුවත් කරන්න බාහේරෙන් දෙ අවවාධනු ශාසන ගන්න ඕන හිතක් නිවන්නේ ධරමින් ති ඒ අතර තුර පින් ගණ්ඩිගත් කරගන්න ඊර් පස්සෙ තියනවා පාවහම් පූජා කරලා එගින් තමන් උපනූපන් ජීවිතයේ බොහෝ යාන වහන ලැබන කියේනවා ඊඩ පස්සේ තමන්ට වටිනාම පාවාහං ලැබුණ කියනවා චරිතවත් ජීවිතයක් ලැබුණ කියනු චරිතය නිසාගත්තෙ නැ කියේනෝ සංසාය ඊඩබස්සේ මිරි වැඩි පෝජා කරල හොඳට ඉර දියල බුණ කියනු. ති මේ ජීවිතය තහසිං යන කෙනෙක් වුණානේ බුදුරජාන්සිේ මොකහින්න කලින්. ඊට පස්සේ දීවපිස්නා දපිස්නාවලට අදාපිමකද කියන්නේ. දපිස්නවලට මොකක් කිය යද තුවා බලන්නක ඒකත් කියල දෙන්න වුණා. තුවා පූජාකරල දිය පිරිශනාව රම් පැහැති ්‍රතාපවත් සසිනිදු සරීරයක් ලැබුණ කියනවා දැලිකුණු ගැවරන්නේ කියනවා. එතකොට ඒ ඒ විාක ලැබන තුවා පූජාකරපයින් පිරිස දුතියගෙන ඉන්න පුළුව සමහරයියට බලන්න ඇඳු නිතර කිිලිටි වෙන එකක් න අසාමාන්‍යයක. කොච්චර හොඳ ඇඳුමක් ඇන්දා තික්මණඩ ිල්ටි වවා. සමහරයින්නව සතිිය ඇඳු මාආන්දිනවා පොඩි වෙන්නේන. ඒ එක නැද්ද කියන්නකු දැකල්ල තියෙනවා. ඒගලත් එයා සංසාරය කරපු යම් දේකක ඒක මමි ස්තීර කල්ල කියනවාන වෙයි ඊට පස්සේ සැරට පූජා කරලා ආනි සංස හයක් ලැබිල්ල තියෙනවා බොහෝ පොත්ත්‍රයෝ ලැබවුණ සංසාරයේ එතුමාට විවාජීවිතය ගොඩා පොත්‍රයෝ ලැබිල තියෙනවා තැතිගැනීමක් ඇතිවෙලා නෑ කාටවත් යටත් කරන්න බැරිවෙලා තියෙනවා. ආරක්ෂාව හොඳට ලැබිල තියෙනවා ඊලට පය පැකිල්ල වැටි ලැනෑක. හිත බයට පත්වෙලනෑකනවා මේ පිංටික මටාවේ මම එදා සරුවධානයේදී හැරමිටි පූජාකරු පෙම්බල්ලටික. ඊට පස්සේ අඳුම් පූජාක ලැස්වල ගහනු බෙහෙත් එන් හැට ගොඩාක් සනී පැහැදිල තියෙනවා ඒක සනප පය හැටල් ඇස්ලීඩ හැදිලන ොඳ තිියුණ සැක් ලබුණන දිවැස ලැබුණ නොන ලැබුණ මේ වගේ පි ආනිශංස කියනවා. ඒනිසා වෙන්ඩ ඇති අච්චර තියවුණු විරාගෙ නිෙස්සංගලක්කේ උතුන් රහතන්නවා සිරලැබුණි. යතුරු පූජා කල්ල දහම් දොර විවෘත ගරගණන්්‍ර වාසනව ලබුණ කියේනවා. යතුරු කොප පූජා කරල කරෝධය අඩු කෙනෙක් වුුණා කියනවා පීඩාකාරි වෙහිස ගති අඩු කෙනෙක් වුුණා කියනවා. අයෝග පට්ට කියල යකඩ පටිවාග පූජා කල තින ොරේ කාලි පාච්චි කරද සමාධීයට ඒක හේතුනා කියනවා. ඊට පස්සේ පහන් එල්ලීමට කොකු ඒකාලෙ කුටිවල පහ්‍යතියෙන් පහන් එල්ලන්ට කොකු පූජා කරලා උසස් කුලේ විපදුනා කියයනවා. සරීර අවයවල අඩු පාඩු තිබෙනේ නවා. මේ ජීවිතය ප්‍රඥාව උපදවාවගන්නත් ඒකෙ හිතුුණකය. සරුවධානය විපාක. ඊළඟට කාරන්ඩු විශාල භාජන ඔයවාගේ දේවල් පූජා කරලා හොඳට ආරක්ෂාව ලැබුණ කියේනෝ සැප ලැබුණ කේනෝ යසස් ලැබුණ කේනවා හොඳ ගතියක් ලැබුණ කේනෝ විපත් උන්නෑන සිව් මැලි වුණනා කනෝ දුරු රහිත වුණකේෝ. ඒවාගේ ගුණවත් ගුණවත් ජීවිතයක් ඊළග හොඳට පොළොවෙේ හොඳට පිහිටන පාදකක් කම්පනයෙන් තොර හිතක් කරන්්ඩු පූජාකරපු නිසා ලැබුණ කේනවා. ඊළඟට යානාවල් ලබන කියනවා. තමන්ගේ ධනය විනාස උන්නේ කියනවා. සම්පත් විනාසුන්නේ කියේනවා. මේ හැලි කරඩු පිදීම විපාකයි. මම ආලා තියෙනවා ය කුසේදින් දරු නැතිවිනාය. එහෙම ඉස්සර කල්ල දීෙනවා කියෙල්ලි කරඩු පූජා කරනක. ඒ නිස්තුූපොල්ල ධාතු කරණඩු තැන්පත් කරන කර්ඩුුවලට දායක වෙලා නැත්තන් තම පූජා කරලා. එළන්නට පාත්තන ආධාරක. තියෙනදේ විසිරයෙන්නේෑ. තුොට කුසේතියන දරවා නැසේෙන් නෑ. ඊට අදාල පිෙනක් කලා කියන. කුසේදින් දරුවෝ නැති විෙනයට. ඉස්සර කල්ලා තින පින්කා. ඉළංට ධර්මාසනය දේශකයන් වසේ අ සුගත්තුන් මනාව පිහිටියා. එ ධර්මාසනේ අය ඒක වන්න්සේ හරියටම පිහිටිය දර්මාසන. ධර්මාසන හදපු පින්බල්ලයට ඒ අයට සසරේ කුසේදින් දරුවන තමන්ගේ දරුව නැති කියලනෑ කිය. ප්‍රාණගාතය කියලක කඩුුවයිෂෙන් මැරෙන්ට තියෙනවා අරවයි ඔක්කොම එකතු වෙනවා තුටට කුසේදින් දරුවෙක් නැසනේක වලක්වා ගණ්ඩත් අර හැම පින්ගන්නනො තේවත් එකතුයෙනු මාරක දුරු කිරීමේ පින්කා තමන් ඊට ප්‍රතිවිරුද්ධ කර්ම කිරීම ඒවත් හේතුඉල් හ තියෙනවා. ඉලට අඳුන් ගුලා පෝජා කල්ල තියෙනවා ඒවනඟඉති අද කාලේ නෑනි භාජන කතුරු පූජා කරල තියෙනවා කතුරු පූජාගරපු පින හේතුනා කියනවා කෙලෙ සිඳිඉඩ. ඊළඟට අඩු පූජා කලා කියනවා රෝමන් නාහිේ රෝමාධයා අයින්කරන කෙලේ සුදුරන්න්න ඒක හේතුනා කෙනයි පින අරකින් කරන ගෘත්තියම උපකාරය වුණාක. ඊර්වාස නස්න කරන ඔපකරන පූජා කරල සද්ධහා සීල ඉරි හිරිය තෘත්තය තියාගේ ඉවැසිම ප්‍රඥාවාදී ගුණ දරම පදවන්න්නට එක හිතුුණකේනවා පුටු පූජාකරපු පින්බලින් බුදුර ඇබැයි මතක තියාගන්න මේවා පූජා කල තියනෙ ලෝතුරා බුදුරජාණන් වහන්සේටත් රහතන් වහන්සේලා ලක්ෂයකට එතකට අධදේ වැනි පින්කං කරනවනං කරන්න වෙන්නේ සාංගික කරලා අදකාලේ සාංගික කියන සිතිවිල්ල හිත්වලට එනවාද කියලා මම දන්නේ. කෙලීමම බුද්ජලයා අරමුණු කරගන්න නොමක ඔබවහන්සේට. මක ගරුතර මහා සංගරත්නීට කියලා සාංගික කල්ලා පූජා කරන එක. ඊර් පස්සේ පුටු පූජා කරපු පිම් බලෙන් මම බෙදාහදාගෙන වැළඳදිහිමේ ඇලුණු අයෙක් උනෙම. සංසාරය මොනහරි තිබොත් අනිතයිටත් දෙන්ඩ හිතෙනෝකය ඉතින් එහෙනම් ඒ සිතිවිල්ලට බලපෑමක් කරලා නැත් දෙයා සංසාරයකරු පීනක විපාකය බෙදාහදාගෙන කනගෙනම් බවට පත්වෙලා එතකොට මෙට්්‍ර පූජා කරලා මෙට්ට පැදුරු සම වූ සිරුරක් ලැබුණ බොහු දෙනාගේ වන්දනාවට ලැබුණ මොඳු සිරුරක් මනහර පෙනුමක් නුවනඇති පිරිවර ලැබ ඊළට මේ කොම මෙට්ට බිසිධානී විපාකයි කියේනු ලැනු වටිනා වස්ත්‍ර දේවල් සංසාරී ලැබුණ කියේනු මොනොන්ද උතුරු සලුුවගේ සලු ලැබුණ කියේනු මේ ජීවිතේ දිහාන ලබාගන්ටත් මගේ මෙට්ටාධි පූජාකරපයක පින බලපෑවකය. කොට්ට පූජාකරපු පින් බලයෙන් ලබුණක කියනෙන උපනූ පංජීවිතේ ඔළුවට කිසිම අපහස වරනැති කොට්ට ලැබුණක. තැන ඔලුවට සිම පහසුව නැති කොට්ට ගෙවල් ගීක තියෙනවත්දන්නේ. ඊ මොකද කොට්ටි ගන්නවා වෙලාවකට කොට්ටි නවනව කොට්ටි නවලත්දුලුට තියගන්නවා ඉජනයේ කොට්ටි පහසු මන්දී. එක කොට්ටේ ත අර ඇන්ද වීරට තාද කරනවා නැත්තම් මෙහිත ගරන්නවා බැරිම දෙෙන කොට්ටි බිසික කරනවා. තමන්ඩකෙන් පහසුවවෙන්නේ. ඊට පස්ස කියනවා. ආර්ස්ටෑන්ග ර්ගය සහිත මේ නිවම් මාර්ග පුරුදු කරන්න ඉන්ද්‍රිය දමනය කරන්න ඊර් පස්සේ මම බොහෝ ගුණධර්ම දියුණු කරන්න ආද මේ සියලු ගුණධර්මවලට මංගේ කරපු පූජාවල් හේතු වනා කිය නවා. එතුට බලන්න ඒ පින්කම හැබැයි කළේ කල්ප ලක්ෂේකට කලෙන්. තුරේ කල්ප ලක්ෂේම විපාගදිදී නිකෙලෙස් වෙන තැනට ගෙනව අයිති. ඉර්වාස්සේ පිද්දුරු මෙෙට්ටාධි පූජා කරල තිය නො පාපුටු පූජා කරල දෙදෙන් ඔන්න මම ධර්මාස නනකුට පටු සමදිිනිස වන්න ස්වාවින්නාසිනම ගේෙන්ල් මේ තිබ්බම් කොට්ටියක්ක පාපපුටවා. ධර්මාස නියයටටින් හෙමතින් කකුලතියකන් ඒ පාපොට පූජා කරපු පින්බලට යානාසසරී ලැබනකි නො දෙැසිදාාසුවරු ලැබන කිය නො බිරිින්දෑවරු දාාශියව වග ඉදල් තියෙන. අයි ගියන දෙේ යනෝ. ඊට පස්සේ ඒයි ආදරයෙන් උපස්ථන කල් තින මේ පාපුටුත්තිපිදීමේ විපාකයිකය. ඇයි පයට පෑගෙන දෙයක් නෙමේ පයට පෑගෙන දෙයක් තුට ඒක විපාකයනවා තමන්ට අනිත් අයි කීකරු වෙලා ඉන්නේ පාපිසේම පූජාකිරීම විපාකයක අපේ බුද්ධශාංසනයේ කීකරු සුවච හික්මීමෙන් අග්‍ර රාහුල්ල ස්වාමෙන් අන්සි ඒ තනතුර පතරල ති නිශසල්ලාම් බුදුරජාන් වන් සිට පෑැගින්් පලසක්පූජකළ. අදාහළ පින කරල තමයි ප්‍රර්ථනාව කළෝති. ඒ නිසා උන්නහන්ස එනකුට කවුරු මොනවාකිවුවත් කවුරු බැන්නත් ආය කොසුටික ඉදල්ටික අතුගාල ඇරන්තියල අතුගාල්ල තියනෝ. අනිත්තා ආය කුණරුදු විහිරු එව්වත් ආය අතුගාල තියනෝ බනින්නේ මේ. හදින්ද මඳදවයන්නේ රවල ාාවවිවාාස. වැලිටිකක් කතට ඇරගෙන අහසටිහිනවා අනේ මටාද දවසට අවවාදල බේවා වැලි කෙටයක් ගානේ. සරණයන්න ඕන. අපි එක්ක පාරක් කියනෙ කල්ල හයි දෙවිනි පාර තුංගනි පාර මොනවද අදම එකමදේ හැම් වෙලාම කියයින්නවා අරයත් කියනව මට මෙයත් කියනවා මාත් මනුස්සේෙක්න මිනිස්සුන්ට වරදින්න ඇද උච්චරම කියන්න ඕ නෙද කියලා කියන මිනිස්සුේ. සරණය න්න රාහුල මහරත්තන්ස. උන්සේ අවස බල්මදමට වැලි කට ගාන්ට අවවාද ලැබොන් නෑනී. හිටවඋදේට වද්‍යානෝකයල් හිටුවදී ටත්ව එලිටි කදදාානවා. සිද්ධාලත මහ බෝධි සත්ත්වයන්ගේ පුත්‍ර සක්විදි රජවුණාණන්සු පරිනායක රත්නය. තතාගත බුදුරජාණන් වහන්සේගේ සුළගිල්ලි ඉල්ල පැවිදින්නාපපු. දුජාන්හන්සගේ අග්‍රපෝත්‍රර සාරපපුත්තයන් වහසගේ චික්්ය ඒ රාහුල මහරහතන් වහන්සේගේ කීකරුකම සුවච්චකම මෙත් තුොන් ලෝකම කිසිම කෙනෙකුට එතෙන්නට සමානවෙන්ට බැරිවඋුණනේසා පින්වත් මහනනේ සුවච්ච බවිෙන් මේ රාහුල අග්‍රයේ කියලවදදාලා. බුද්කෙනෙක්ගේ පුතෙක් තමයි කීකරු කමගක්‍ර. ලොක්කෙක්ගේ පුතෙක් තමයි අද කාලෙ අකීකරු කමින් අග්‍රවවෙන්නේ. එහෙමෙන වෙන්නේ. බුදුගෙ මේ මුළු බුද්ධ ශාසනයම ධම්රජාණන් වහන්සේගේ පුත්තර රාහුල බද්ද්‍රයන් වහන්සේ සිය ඒ තරන් කීකරුගෙනින්. මේ ගෞතම බුද්ධ ශාසනයම පහළ වෙන්න. අදකාලෙවුනත් එයන් හාමුදුරණන් වහන්සේෙනවා කීකරු අහිංසක වන්නවන ඒ හාමුදුරුවොත් රෞුල්ලම මාරාතන් වහසි තරංකී කරුණෑ. මොක දෙෙහිම වනානං අග අගතනතුරු ලැබෙන්නේ. ඊට පස්සේ ඇඟගල්ලවන තෙල් පූජා කල්ලා නිරෝගි රූමත් කෙනෙක් වෙලා රා වහා වැටහිෙන ශක්තිය ලැබිලා ආහාරපාන ලැබිලා ආයුසවරණාදී. රඥ්ඥාධි කරුණු ලැබිලා ගොඩ නිරෝගි කෙනෙක් වුුණා කියනවා මෙත් තෙල් පූජා කරලා. තෙල් පූජාකරපු පින් බලේද. දබෙහෙත් පූජාකරපු පින් බලයට අයිසල ගිතෙල් තල තෙල් තියනවා. ඒක බලය පැහැපත් බව හැබිණඩුඋපකාරිවෙලා තින නිරෝගි බව තෙල් පූජා කිරීම. ද්බෙහිෙක් පූජාකිරීමින් ලැබිලා තියෙනවා උගුර පිරි සිදු වෙලා කටහඩ මිහිරි වෙලා කැස්ස ස්වාස ඇදුුම හතිය. ෝගෝ ඇති වෙලනෑ. නිතර මෝයිෙන් සුවඳ හමල්ල තියෙනවා කට ගඳගහලනෑ කල්ප ලක්සය. පිළිින්ඳ වච්ච මහරත්තන් වහන්සේ. බුදුරජාණහන්සේගේ තා සංගයාටත් දීකිරි පූජා කරල කායගතා සතිය නැමැතිම බුද්ධහන්සනය ප්‍රණීටම දේ ලැබුණකය. මී පැණි පූජා කළල් අමුරු දේම ලැබුණකය. ප්‍රනීත දේවල් පූජා කළොත් ප්‍රනීත දෙවල්ලබෙනු. ඒර් පස්සේ පලදන්දීලා පළතුරු පූජහ කරල සතර මග සතරඵලයන්ට පත්තෙන්ට උපකාරවෙනවාක. පලතුරු පූජා කිරීම පාක තමන් බලාපොරොත්වෙන පලය ලැබෙනු. ඒගැන් ඒකෙම්ම ලැබෙනවා කියෙකන මේ කිය ඒක උපකාරයි. ඒක උපකාරයි. දැම්මි බනපොතක් කියවන්ඩා අපිට දැම බන අප දධරමයනි. ඒ ධර්ම මේ කියවන්න අපි අර මොන්්ඩිසෝරයේ ගිහිල්ල ඉරිකෑලිය ඇඳ ඇද අර පොළොවෙ වැලිවල කොළවල අකුරුලි පයක උපකාරවෙන් නැද්ද දෙම්ම මේ කියවන එකට උපකාර වෙනවාද නැද්ද ඒදා ඉඳලා හැදිච් එක තමයි දැම්ම පොතක් කියවන්නේ පැහැදිලි තමන්ගේ න එක ආන්නේ වගේ ඊට බසේ ආහාර පූජාකරපයකින් ආයුවරණ සැප බල දහිරිය වරණ යස කේරිතිය සූර වීර ගති ඇතිවලතිනො ආහාර පූජා කිරීමෙන්. සුවන්ද දුම් පූජය කිරීමෙන් අනු ආනිසංස දහයක්ක ලැබෙනවා කේනවා. හැමක් කාලේකම ඇගෙන් ගඳක් ගේනය කනවා සරරි රිස්ූන්දවත් වුණක් කේනවා. ජනයාතර ප්‍රකට වනාා කේනවා. යසස කේරතිය පැතිර වුණා කේනවා. සීග්‍ර ප්‍ර්ඥා තියවුණු ප්‍රඥ්ඥා බූරි ප්‍රඥා හාසු ප්‍රඥා ගබීර ප්‍රඥා විපුල ප්‍රඥා, ජවන ප්‍රඥ්ඥාදී ප්‍රඥ්ඥාව උපද්වන්ද හේතුව අක් වුණා කියනු. එකින් උපකාරයක් ලැබුණක්කිනවර පිණි. මේ විදිහයට ඇද මේ කීපයක්කිවවේ පිරිඳවත් චපදාානී කියන පොත්වහන්සේ ලීකොටසී ගොඩවා පින්කන් ගැන කියනු. එතකොට සාමාන්‍යෙන් ඔය පින්කං ගැන වැඩිපුර ධර්ම දේශනවල්ට එච්චර කියන්නේ. අපි උහන් ොලින් ඕව චර කිවෙන නෑ. කිව්වේ නැත්තේ මුල ඉඳලම අපිට මහම වනාව අරම්භේදීම අදහස තිබ්බේ සසරදුකෙන් නිදහස් වෙන මේ ජීවිතේම හෝ ඉක්මණින් මාර්ග පලා අවබෝදධ කරන මේ හිතක් හදවන් හදන්නනි. නමුත් ඒ මාර්ගය පොහුණු කරනකොට තමයි ඒකිතියෙන අපහසුව තේරෙන්නේ. මිනිස්සුනන් කොහෝමටන් මිනිස්සු මේ බණඇහුවා මේ අමතකයි. ගෙවල්ලල ගිින්දරුවලින් පිච්චිපිචීන්ය මෙතැන දහදනෙ ගෙනල්ල දහ දෙනාගේ විස්තර කියන්න කිවොත් මෛක එකකින් දහදිනාට ප්‍රශ්න දාහයයි. ප්‍රශ්න දායේ කෝටිය ප්‍රශ්න. ඉතිං ඒවා මැද තමයි ඇවිල්ල මේ බණඩිංගිත්තා කහන්නේ. ඉති එනිසා හරියට පැහැදිලි මිනිසුන්ට මේ ඊළන්ට තම පිනක්වත් හරියට කරන්නේ. අද කාලෙ පින්ඳහන් ගැන හරියට මේ කතා කරන්නේ. පිනක්වත් මිනිසුන්ගෙන් හරියට කෙරෙනෑ. මොකද මේ මල්ටිකක් පූජා කරනවා පොටෝ එකක් ගානුව පේස් බොක්්දානවා. එකට අනිවාරයෙන් ඒ පූජාව කරද්දී මල්ටිකෙන් සරසද්දී කැමරාවට අ එන වව්ේග. ඒ කැමරාවට අහු එන කෝනෙ හිතෙන් හිතල තමයි? පූජාවති යන්නේ. මේක කැමරාවට ලස්සනයි මෙහමති බොධ. ඉතින් ආය වැඩි විස්තර ඕන් නෑද මෙතැන වනත් එහෙම තමයි. මේකින් මිදෙන්න්න බෑ. මේකින් මිදෙන්න්න බෑ. ඉතින් ඒ නිසා ර හි හිටේ ලෝබකම් මසුරුකං උපක් ලේස බැහැර කරලා අ රහදදන් වහන්සේගේ ගුණ හිතෙන් හිත හිතා. නිකෙලෙස් බව විරාගි බව ඒ සාන්ත බව ඒ රහතන් වහන්සේලා දුස්කර සසරින් එතරට වැඩි බව. අපි රාගෙන් පිච්චනවා ඒෞුත්තමයන් වහන්සේ රාගෙන් පිච්චෙන්නෑ අපි ද්වේසිෙන් පිච්චනවා ඒ වඋත්තමය ද්වේසි ප්‍රාණය කළ අපි බය ඇති ගැනීම වලට පත්වෙනවා ඒ උත්තමය විකින් නිදහස්ස වන කියලා අරහත් ගන්න සිහිකර කර සිහිකර කර. ඒ පංකං කරන්න අර හිත මද. ති ඒනිසා ඉදිරියට පිින්කංකරද්ද, කොයි කොයි විදිහට කෙරීද දන්නන්නේෙනෑ. එති ඒ නිසා ඔය පින පිනේ විපාක පිනේ යානිසංස, විසේසින් ඔය කොට ස සාකච්ඡා කළේ පිළිින්ද වච්ච මහරහතන් වන්සේගේ ගුණ සීකරන්න ඕනු නිසා. උනවන්සේ සංසාරයේ ගුඩ පිංකරපු, මේ බුද්ධසාසනය තමන්ගේ නුවන ඉහලටම දෙවුණු කරපු මහරහතන්වන්සේ නම පිළිඳ වච ම රතන්නවා. උන්නහන්සේ දෙවිවරුන්ට ධර්මේ දේශනා කරද්දීඋහන්සේ නිතර දේශනා කලා තියෙන බණපදයක් තමයි පින්වත් දෙවිවරුණේ සෝක කරන්ඩෙ පාකය සෝක කරන්නෙ පාකන. මං හිතනවා ඒක දේශනා කරන්න ඇත්තේ පේමතූ ජායිත සෝකෝ ප්‍රේමේ නිසා සෝකය උගද දෙනු. සිට දෙවිවරු වැඩිම ප්‍රමේ කරන්නේ ආදරය කරන්නේ පිරිය කරන්නේ මේ රහතරන් වහන්සේට පිළින්දි වච්චිමරහතන්නවා. ඒ රහතන් වහන්සේගේ වියෝවෙන් පරනිර්වානේ බොහෝ දෙව්වරු කම්පාවෙනවා අඩනවා වැලපෙනවා. මංහිතන්නේ ඒ නිසා වෙන්ඩ ඇති සහ කාගේ ජීවිත සුවපත් කරන බනපදයක් සෝක කරන්ඩෙ පාකෙනෙ. මේ සෝක නොවී ඉන්දජනක. සෝකකරනයක මංගලකාරණය ද අවමංගලකාරණයන්ද. සෝක කිරීම අවමංගල කාරණය. එතකොට ඒ දෙවිවරුන්ට නිත්තර අවාද කළ සෝක කරන්නෙ පාකය. ඉතින් ඒ නිසා පිළින්දිි වච්ච මහරාදන් වහන්සකින් ධර්මයාපු දෙවවරු පුරුදදු කළ සෝක නොකිරීමම්.. මෙවැනි වටිනා ධර්ම දේශනා නරමීමට ශ්‍රත්තතා YouTubeු චනලයේ සබස්ටරයි් කර සීනෝ ලකුණු ඔබන්න.